තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ පවත්වන්නේ. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ජූලි මාසේ 3 වැනි සිකුරාද දවස ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 කාලයේ අපි මේ සඳහා වෙන් කරගෙන තිබෙනවා. අපි මුණ ගැහෙන්නේ අන්තර්ජාලයේ ස්කයිප් මාධ්‍යෙන්. ඉතින් වෙනදා වගේම අපේ සදහම් හමුවට පූජනීය ස්වාමින් වහන්සේලා මේනින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස සහ සම්බන්ධ වෙනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. දහම් හමුව ආරම්භ කරමු පළමුවෙන් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කරී අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි හැම දිනාටම අවසරයි කල්යාණ මිත්‍ර සියලු දෙනාගෙන්ම අපි මේ විදියට වටිනා දහම් හම මාලාවක් පවත්වගෙන යනවා විශේෂයෙන්ම අපි මේ දහම් හම මාලාව පවත්වන්නේ අපේ ඉලක්කයට අදාළ වන පරිදි අපේ පරමාර්ථය සාධනය කර ගන්නට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා අපගේ ඉලක්කය පරමාර්ථය වන්නේ නිබ්බාන නිවන නිවීම සැනසීම වෙනත් වචන වලින් කිව්වොත් දුක්ඛ නිරෝධය ආශව නිරෝධය කෙලෙස් දුක් නිමා කිරීම ඒක තමයි බුදුදහමේ පරමාර්ථය බුදුදහම ලෞකික ජීවිතයේ සම්බන්ධයෙන් යම් යම් මාර්ගෝපදේශන කරලා තිබෙනවා අපි මේ උපතේ සිට මරණය දක්වා ගත කරන කාලය පුද්ගල සම්බන්ධතා සමාජ සම්බන්ධතා පවත්ව ගනිමින් යුතුයකම් වගකීම් ඉෂ්ට කරමින් තවත් ඒ කටයුතු වලට අදාළ වන උපකාර වන රැකී ආරක්ෂා ගොවිතැබ්බත් වෙලෙඳාම් කරමින් ගත කරන මේ ජීවිතයටයි ලෞකික ජීවිතය කියලා කියන්නේ ඒ සඳහා කිසියම් මඟ පෙන්වීමක් තිබෙන බව ඇත්ත බුදුදහමේ මොකද එවැනි මඟ පෙන්වීමක් කරන්නේ බුදුදහම එතනින් පසුබිමක් සකස් වෙනවා මේ අධ්‍යාත්මික ගමන යන් එහෙම නැත්නම් ඒ මඟ පෙන්වීමක් නැති තැනක එවැනි පසුබිමක් සකස් වෙන්නේ නැහැ හුදෙක් කාමයට වැටිලා කෙලෙස් බරිතව ඒ දෙකේ ප්‍රතිඵලයේ අන්තිමට දුක්ඛ අන්න ඒ තත්වයෙන්ම මනුෂ්‍ය ජීවිතේ ගත වෙලා යනවා ඉතින් ඒකෙන් තවදුරටත් දුකින් දුකට ක්ලේශයෙන් ක්ලේශයට මිසක ලෞකික ජීවිතයට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීමක් නැති වුණොත් සිද්ධ වෙන්නේ ඒකයි තවදුරටත් කෙලසීමක් තවදු ඒ හරහා තවදුරටත් දුකින් දුකට යෑමක් තමයි සිද්ධවන්නේ ඒ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ නිවන් සාක්ෂාත් කිරීමට මඟ පෙන්වීමක් හැටියට අපිට ලෞකික ජීවිතයට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න කිසියම් ආකාරයකට ලෞකික ජීවිතයට උමනා කරන මඟ පෙන්වීමකුත් කරනවා. ඒක නිසා එය අපි තේ වරදවා තේරුම් ගන්න හොඳ නැහැ බුදුරජාණන් වහන්සේ ලෞකිකත්වය ය වැඩි දියුණු කරගන්න නැත්නම් එය නිවැරදි කරගන්න එයට ඒ සඳහා කරන ලද මඟ පෙන්වීමක් කියලා.
ලෞකිකත්වය කිසිසේත්ම දුකින් මිදීමක් හැටියට සලකන්න බෑය අපි උදාහරණ වශයෙන් කියන්නේ නිතරම මේ අසුචි පිටක් වගේ කියලා ඒක හොදලා ගන්න බෑ පිරිසිදු කරලා සුද්ධ කරලා හොදලා ගන්න බෑ ඒ ලෞකිකත්වයේ හැටි ඒක අපි මේ අවමාන කරනවා නෙවෙයි අපහාසයක් කරනවා නෙවෙයි ඒ ලෞකිකත්වයේ ස්වභාවය එහෙමයි අපි ලෞකිකත්වයේ කියන්නේම කෙලස් ගොඩකට දුක් ගොඩකට ඒක නිසා ඒක හොදලා ගන්න බෑ සුද්ධ කරලා ගන්න බෑ ඒක හැටි ඉතින් ඒක ඉක්මවා යන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ ආර්ය මාර්ගයක් දේශනා කරලා තියෙන්නේ මේක හරි හරි සියුම් මගක් පඬිත වේදෙනී අතක්කාවචර නිපුන කියන වචන බුදුරජාණන් වහන්සේ එහිලා භාවිත කරලා තිබෙනවා මේ ධම්මග දේශනා කරද්දි මේක හරි පරිස්සමෙන් අන්ත දෙකට නොඇටි අන්ත දෙක කියන්නේ ලෞකිකත්වෙමයි ආපහු කොයි අන්තයට වැටුණත් අත්ත කෙලමතාන යෝගයට අන්තයට වැටුණත් කාමසුකල්ලිකාන යෝග අන්තයට වැටුණත් ඒ ආපහු වැටිලා තියෙන්නේ අපි ලෞකිකත්වයටම තමයි ඉතින් ඒ දෙකෙන් මිදී මැදමාවතක් ගැනීමයි මේ ආර්ය මාර්ගයේ තියෙන්නේ ඉතින් එතකොට අපිට ඒක බොහොම සූක්ෂම විදිහට පරිස්සමෙන් තෝරා බේරා ගන්න සිද්ධ වෙයි. ඉතින් ඒක තෝරා බේරා ගන්න පුළුවන් අපිට මොකද ඒක හරියට මේ මාර්ගෝපදේශණය බුදු පියාණන් වහන්සේ කරලා තියෙන නිසා. ඉතින් අපි මේ කරන්නේ බුද්ධ දේශනා පදනම් කරගෙන අපි කරන්නේ අන්නේ අන්ත දෙකට නොඇටි සූක්ෂමව ඉදිරියට යන්න නිවන නිමීම සැනසීම සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මගහසර විවර කර ගැනීම. ඉතින් ඒක අපි හැමෝටම කරන්න බැරි කමක් නැහැ. අපිට එක පැත්තකින් පැහැදිලි බුද්ධ දේශනා අපට තිබෙනවා. අනිත් පැත්තෙන් මේවට අපිට අවශ්‍ය කරන කල්යාණ මිත්‍රයනුත් අපිට සිටිනවා මේ සඳහා. ඉතින් අවශ්‍ය පසුබිමකුත් තිබෙනවා අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නේ. අනිකුත් අඩුපාඩුකම් මම හිතන්නේ නැහැ. හුඟක් අයට ඒ නිසා මේ ගමන කරගන්න බැරි කමක් නැහැ. මේ කාර්ය කරගන්න අපිට පුළුවන්කම තිබේ. ඒ නිසායි අපි මේ විදිහට එකතු වෙලා මෙවැනි දහම් හමුවක් පවත්වන්නේ. මේ ධර්ම මාර්ගය හොඳින් විවර කරගන්න. ඒකම අපි මේ දහම් දැනුම එකතු කරනවා නෙවෙයි. අපි යන මාර්ගයට ප්‍රායෝගිකව මේ පුරුදු පුහුණු කරගන්න දරන ප්‍රයත්නයක් අප මේ කරන්නේ. හොඳයි මම ඉතාම කෙටි පෙරවදනක් අපේ දහම් හමුවට ඔය තිබ්බේ අද. අපි කරගෙන එන මාතෘකාව මේ දිනවල සතිමත් බව වැඩිම කියලා මහා සතිපට්ඨාන දේශනාව මූලික ගුරු උපදේශයේ හැටියට මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන කොහොමද දෛනික ජීවිතයේ භාවනාව කරගෙන යන්නේ මේ කෙලෙස් පව් අකුසල් වශයෙන් අපි හඳුන්වන කිසියම් කන්හ ධර්මතා ටිකක් තිබෙනවා අසුද්ධ ධර්මතා ටිකක් තිබෙනවා ඒ අසුද්ධ ධර්මතා ටික කොහොමද සුද්ධ කරගන්නේ පිරිසිදු කරගන්නේ කියන කාරණේටයි අපි හිත යොමු කරගෙන ඉන්නේ. ඉතින් අපි මේ වන විට සතිපට්ඨාන දේශනාවේ පියවර තුනක් දෙකක් පසු කරලා තුන්වෙනි පියවරට ඇවිදින් තිබෙනවා. අපි ඒ පියවර හඳුන්වන්නේ චිත්තානුපස්සනා කියලා. කායානුපස්සනා වේදනානුපස්සනා කොටසෙදි රූප සහ වේදනා කියන අංශ දෙක තමයි අපි පසු කරේ. අපිට දැන් පැහැදිලි අවබෝධයක් ඇති වුණා ඒ අංශ දෙක පිරිසිදු ධර්මතා කියලා. ඒ කියන්නේ කායානුපස්සනාවේදී අපි තේරුම් ගත්තේ කය මූලික කරගත්ත රූප ධර්ම. රූප ධර්ම කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් භෞතික දේවල්
ඒක නිසා ඒක භූත කියන වචනෙම්ම පාලි භාෂාවෙන් හඳුන්වලා තියෙනවා චත්තාරෝ මහා භූතාකේ භූත කියන්නේ භෞතික දේවල් ඒවා එක එක විදිහට එකතු වීමෙන් ගොනු වීමෙන් සකස් වීමෙන් උපාදාය රූප හැදෙනවා උපාදාය රූප කියන්නේ ඒව එකට ගොනු වෙලා සකස් වෙන දේවල් ඒත් එහෙම සකස් වෙන දේවල් වල හරි සංකීර්ණ දේවල් තියෙනවා සංකීර්ණතම උපාදාය රූපේ හැටියට සලකන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ශරීරය මිනිස් කය අපේ ඇඟ ඒක නිසායි කායානුපස්සනාවේදී නැත්තම් මේ රූප ධර්ම පිළිබඳ යම් වෙලාවක උගන්වනකොට පැහැදිලි කරනකොට විශ්ලේෂණය කරනකොට විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ නිතරම ගන්නේ රූපකාය රූපකාය කිව්වත් මේ මනුෂ්‍ය ශරීරය තමයි ගන්න ඒකට හේතුව ඒකයි උපාදාය රූප වලින් ඒ කියන්නේ සතර මහා භූත ගොනු වෙලා සකස් වෙච්ච දේවල් වලින් සංකීර්ණතම දේ මේක අනිත් පැත්තෙන් උපාදාය රූප වලින් අපි වැඩියෙන්ම උපාදාන කරන්නේ මේ මිනිස් කයට මනුෂ්‍ය ශරීරයට විශේෂයෙන් තමන්ගේ ශරීරය දැඩිව එය ග්‍රහණය කරගෙන ඉන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ නිතරම කය තමන්ගේ කය ඒක නිසා අජ්ජත්තං වා කායේ තමන්ගේ ශරීරයේ තමයි නිතරම කමටහන හැටියට දෙන්නේ රූප ධර්ම පිළිබඳ සාකච්ඡාවලදී. ඒක ඔබට මේ බුද්ධ දේශනා විමසා බැලුවොත් අපේ සූත්‍ර දේශනා අප්‍රමාණ තියෙනවා මේ සූත්‍ර පිටකේ. ඒ හැම සූත්‍රයකම අපිට පේනවා මේ විපස්සනාව නැත්තම් නාම රූප ධර්ම වල යථා ස්වභාවය පැහැදිලි කරන අවස්ථාවල නිතරම රූප ධර්ම සම්බන්ධයෙන් ඉදිරියට ගන්නේ අපේ රූප කායමයි මේ අපේ ශරීරයේ ඇඟමයි ඉතින් ඒකට හේතුව අන්න ඒකයි මේක තමයි සංකීර්ණතම උපාදාය රූපේ ඒ වගේම වැඩියෙන්ම උපාදාන වෙන්නේ මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්ව ගන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්නේ මේ තමන්ගේ ශරීරයේ පිළිබඳ. ඉතින් ඒක නිසායි මේ විදිහට ඒකේ යථා ස්වභාවය පෙන්වන්නේ. ඊළඟට නාම පැත්තට ගියාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් නාම පැත්තට ගියාම එතනත් මුලට ගන්න සාමාන්‍යයෙන් වේදනා. මොකද නාම ධර්ම වලිනුත් ප්‍රමුඛතම ප්‍රබලතම නාම ධර්මයේ වේදනා වේදනා කියන්නේ විඳීම කියන එකයි සිංහල භාෂාවෙන් අපි කිව්වොත් විඳීම කියන එක. ඉතින් විඳීම බොහොම ප්‍රබල එක. විඳීමට බොහෝ දෙනාගේ මනාපේ තියෙන විශේෂයෙන් සුඛ වේදනාවට දුක්ඛ වේදනාවට අමනාපේ තියෙන අදුක්ඛම සුඛ වේදනා తත්වයේ එතරම් අවබෝධ කර ගැනීමක් නැහැ. අසුතව පුදුජන මට්ටමේ තත්ත්වයේ ඔය සුඛ වේදනාවට මනාපයි දුක්ඛ වේදනාවට අමනාපයි අදුක්ඛම සුඛ වේදනා තත්ත්වයේ පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. ඉතින් ඒක නිසා මේ මනාප අමනාප දෙක වේදනාවේ ප්‍රශ්නයක් නෙමෙයි වේදනාව ශුද්ධ ධර්මයක් පිරිසුද්ධ ධර්මයක් අර රූප ධර්ම වගේම ඒ මනාපමනාප තත්ත්වය ඇති කරගන්නේ අපේ අවිද්‍යාව නිසා මේ නාම ධර්ම වල යථා ස්වභාවය අප්‍රකට නිසා ඒ පිළිබඳ මනාපමනාප ඇති කරගන්න. එතකොට නාම ධර්ම රූප ධර්ම වල එහෙම නැත්නම් රූප සහ වේදනා දෙකේ යථා ස්වභාවය අවබෝධ නොවීම අපිට කියන්න පුළුවන් අවිද්‍යාව කියලා. යථා ස්වභාවය කියන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම සමුදය වය, පටිච්ච සමුප්පන්න ආදී ස්වභාවයන්ටයි අපි යථා ස්වභාවය කියන්නේ. අන්න ඒක අවබෝධ නොවුණු තැන තමයි මේ
නාම සහ රූප වලට නැත්නම් රූප සහ වේදනා වලට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවේ. එතකොට මෙන්න මේ අනවබෝධය මේවා යථා ස්වභාවය පිළිබඳ අවබෝධයක් නැතිකම තවත් විදිහකට හඳුන්වනවා සංඥා විපල්ලාස කියලා. සංඥා විපල්ලාස නැත්නම් අකුසල සංඥා වැරදි වැටහීම වැරදි ආකාරයේ තේරුම් ගැනීම කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසාම අර තණ්හා ඇති වෙනවා. තණ්හා කියන්නේ ඇලීම ගැටීම මුලාව ඇති වීම. එතකොට ඔතන තමයි දෝෂේ තියෙන්නේ. නැත්නම් රූප ධර්ම වල කිසිම දෝෂයක් නැහැ. වේදනාවේ දෝෂයක් නැහැ. එතකොට රූප වේදනා දෙක සුද්ධ ධර්ම පැහැදිලි පිරිසිදු ධර්ම ඒවා ඒව තේරුම් ගන්න විතරයි තියෙන්නේ. බැහැර කරන්න දෙයක් ඒවයි නැහැ. පහතබ්බ ධම්ම ගණයට වැටෙන්නේ නැහැ. රූප ධර්මවත් වේදනාවත්. එතකොට පහතබ්බ ධම්ම බැහැර කළ යුතු දේවල් හැටියට අයිති වෙන්නේ ඉතනින් එහාට තියෙන ඒවා. සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වශයෙන් සලකනකොට සඤ්ඤා සංකාර විඥාන කියන තුන තමයි තුනේ තමයි බහැර කළ යුතු දේ ඇතුළත් වෙන්නේ. නැත්නම් නාම ධර්ම වලින් ගත්තොත් සඤ්ඤා චේතනා මානසිකාර මේ කියන මේ මානසික තත්වයන් තුන. ඒවත් මූලික වශයෙන් සඤ්ඤා කියන මානසිකත්වයේ මූලික වශයෙන් ගත්තොත් සුද්ධ ධර්මයක් පිරිසිදු ධර්මයක් ඒ මොකද ඒක නාම ධර්මයක් නාම ධර්ම එකක්වත් මූලික වශයෙන් ගත්තම කුසලවත් අකුසලවත් ගණයට වැටෙන්නේ නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්ම මූලික වශයෙන් ගත්තම ඒහි ප්‍රාථමික ලක්ෂණය ගත්තම ඒව කුසල අකුසල වෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව සහ ප්‍රඥා දෙකට සම්බන්ධ වුණාම තමයි මේ නාම ධර්ම වල යම් වෙනසක් වෙන්නේ. ඒ වෙනස වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ තුනේ. සංඥාව මේ අවිද්‍යාව නිසා අකුසල සංඥා බවට හැරෙන. චේතනාව අවිද්‍යාව නිසා අකුසල චේතනා බවට හැරෙන. මානසිකාරය අවිද්‍යාව සම්බන්ධ වුණාම අයෝනිසෝ මානසිකාර වෙනවා. ඔන්නෝය තුන අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර තුනට පොදුවේ කියනවා සංඛාර කියලා. ඒකයි පටිච්ච සමුප්පාද දේශනාවේදී අවිජ්ජා පච්චය සංඛාරා කියලා දේශනා කළේ. හරි සංඛාර කිව්වම අපි පුළුල් විදියට තේරුම් ගන්න ඕන සංඛාර කියන වචනේට අවිජ්ජා පච්චය සංඛාරා කියන තැන. සබ්බේ සංඛාරා කියන තැන නෙමෙයි. අවිජ්ජා පච්චා සංඛාරා කියන තැන සංඛාර කියන එකට එතන සංඛාර කියන කොට ඇතුළත් වෙන මූලික කාරණා තුනක්. නාම ධර්ම තුනක් ඇතුළත් වෙනවා. ඒ තමයි අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර. ඔය තුන තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා ඇතිවන්නා වූ සකස් වීම ගණයට අයිති වෙන්නේ. එහෙමනම් දැන් අපිට ඊටාම පැහැදිලි බැහැර කළ යුතු දේ පහතබ්බ ධම්ම හැටියට ගණනය කර ගන්න පුළුවන් ඊටාම පැහැදිලිව මේ තුන. ඉතින් හරියටම අපිට මේ ධර්ම මාර්ගයේදී බැහැර කළ යුතු දේ හරියටම තේරුම් ගත්තම උන් අපි හරිම තැනට ආව වෙනවා. ඔය වැල්වටාරන් වටපිටාවේ තියෙන දේවල් අයින් කළා හරියටම බැහැර කළ යුත්ත නැත්නම් පහතබ්බය අපිට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවන්. එතකොට දැන් අපි ඒ අනුව මේ පහතබ්බය හඳුනා ගැනීමට කියන්නේ පහාන සංඥාව කියලා. පහාන සංඥාව අපි මේ සාකච්ඡාවේදී සතිපට්ඨාන දේශනාවට අමතරව ගිරිමානන්ද සූත්‍රයේ කිට්ටු කරගත්තා. ගිරිමානන්ද සූත්‍රයේ
එතකොට අපි අද පහාන සංඥාවට මදක් අවධානය යොමු කරන්න කැමති ගිරිමානන්ද සූත්‍රයේ මේ හැමෝටම කටපාඩම් සූත්‍ර දේශනාවක් මොකද මේ පිරිත් පොතේ තියෙන නිසා කොච්චරවත් මේවා කියවෙනවා සාමාන්‍යයෙන් මේ කනට ඇහෙන දේශනා ඉතින් මම කැමති ඒ කටපාඩම් තියෙන දේම පොඩ්ඩක් මතක් කරන්න කතමාචානන්ද පහාන සංඥා ආනන්ද හාමුදුරුවොත් සමග බුදු පියාණන් වහන්සේ මේ සාකච්ඡාව කරන්නේ ඉතින් ප්‍රශ්නයක් යමක් පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ නිකන් ප්‍රශ්නයක ස්වරූපයෙන් අහලා මොකද්ද මේ පහාන සංඥාව කියන්නේ බහැර කළ යුත්ත කුමක්ද ආනන්ද මේ මොකද්ද මේ අපි තේරුම් ගත යුතු දේ බහැර කළ යුත්ත ඉදානන්ද බික්කෝ උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති විතක්කං කියන වචනේ මෙතන භාවිතා වෙනවා අපි කතා කරන්නේ මුල් බුදු සමයේ යෙදෙන වචන විතක්ක කියන වචනෙට අභිධර්මයට එනකොට විවිධාර්ථ කතන සපයලා තියෙනවා අටුවාවලට එනකොට විවිධාර්ථ කතන සපයලා තියෙනවා නමුත් විතක්කං කියන වචනේ සාමාන්‍ය මුල් බුදු සමයේ බුදු දේශනාවල සඳහන් වෙන්නේ ඔන්න ඔය අපි කලින් කිව්වනේ අකුසල පක්ෂයට හැරෙන්න පුළුවන් සංඥා චේතනා මානසිකාර කියලා වචන තුනකින් කරුණු මේ නාම ධර්ම තුනක් මේ තුනටම විතක්ක කියන වචනේ යොදන්න පුළුවන් මුල්බුදු සමයට අනුව. එතකොට ඒක නිසා මෙතන පුලුල් අර්ථයෙන් විතක්කය දෙන්නේ දැන් කාම විතක්කම් කිව්වම කාම සංඥා කාම චේතනා කාමය පිළිබඳ අයෝනිසෝ විදිහට කරන මානසිකාර තුනම විතක්කං කියන වචනෙට ගන්න පුළුවන්. එතකොට පහාන සංඥාවේද බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්නනවා බැහැර කළ යුත්තේ මොනවද? මේ කාමයේ පිළිබඳ ඇති වෙන කාම සංඥා, කාම චේතනා සහ කාමයේ පිළිබඳ ඇති වෙන අයෝනිසෝ මනසිකා. ඉතින් තුනක් හැටියට අපි සාමාන්‍යයෙන් සංඥා, චේතනා, මනසිකාර වශයෙන් කිව්වට ඒ තුනම විතක්කං කියන වචනෙට ගන්න පුළුවන්. එතකොට අපි භාවනාවේදී අපි දැන් මේ සාකච්ඡාව කරන්නේ ඇත්තටම මේ අපේ ජීවිතේ අපේ මේ කරගෙන යන කටයුත්තට උපකාරයක් විදිහට. එතකොට පහාන සංඥාවේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ බැහැර කළ යුතු දේ අවබෝධ කර ගැනීමයි. මෙතන සංඥා කියන්නේ ගැඹුරු අවබෝධයට නිකන් මතු පිටින් අල්ප මාත්‍ර වශයෙන් යමක් හඳුනා ගැනීමටත් සඤ්ඤා කියන වචනේ යෙදෙනවා මේ රූප සඤ්ඤා සද්ද සඤ්ඤා ගන්ධ සඤ්ඤා රස සඤ්ඤා පොට්ටබ්බ සඤ්ඤා ධම්ම සඤ්ඤා ආදී තැන්වල නමුත් පහාන සඤ්ඤා වගේ තැනකදී මේ නිකම් මතු පිටින් යමක් යන්තමට අඳුනා ගැනීම වගේ දෙයක් නෙවෙයි අදහස් කරන්නේ මෙතෙන්දී අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු තලයකට ඇවිදින් කුමක්ද බැහැර කළ යුත්තේ කුමක්ද අපි අපේ මනසින් ඉවත් කරගත යුත්තේ අපේ ජීවිතෙන් දුරු කරගත යුත්තේ කියන එක ගැඹුරින් අවබෝධ කරගැනීම. එතකොට අපේ යතෙන්ට එනකොට බුදු පියාණන් වහන්සේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා උදාහරණ වශයෙන් තුනක් කියලා ඊළඟට කියනවා උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහාන සංඥා කියලා. උදාහරණ වශයෙන් තමයි අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ. ඉතින් ඒ උදාහරණ දක්වලා හටගන්නා තාක්
හටගන්නාතා පාපකේ අකුසලේ ධම්මේ ඊටාම පුලුල් වචනයක් භාවිතා කරලා තියෙනවා. පාපක වූ අකුසල වූ ධර්මතා. එතකොට ওই වචන දෙක පාප සහ අකුසල කියන වචන දෙක දෙකෙන් සියලු අයහපත් දේ නියෝජනය වෙනවා. දැන් බුදුදහමේ අයහපත් දේ නැත්නම් දුක පිණිස හේතු වෙන දේ ඔය වචන දෙකින් නියෝජනය වෙනවා. පාප සහ අකුසල කියන වචන දෙකින්. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ මේ වචන දෙක භාවිතා කරලා තියෙනවා. පාප සහ අකුසල කියන වචන. ධම්ම කියන්නේ පුළුල් වචනයක්. මේ දේවල්. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන් සිතිවිලි වචන ක්‍රියා. ධම්ම කියන වචනේ. එතන පාපකේ අකුසලයේ ධම්මේ කිව්වම පාපියෝද අකුසලෝද සිතිවිලි වචන ක්‍රියා කියලා ගන්න පුළුවන්. හටගන්නා තා පාපියෝද අකුසල සාගත වූද සිතිවිලි වචන ක්‍රියා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති. නාදිවාසේති ඒක දරන්නේ නැහැ, ඒක පිළිගන්නේ නැහැ, බාරගන්නේ නැහැ. පජහති දුරු කරනවා, විනෝදේති ඒත් ඒ අර්ථෙමයි සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් පජහති කියන එක නිකන් තාවකාලිකව අයින් කර තැබීමක් වගේ කියන්න පුළුවන්. විනෝදේති කිව්වම ඒක සම්පූර්ණයෙන් සිතින් බැහැර කිරීමක් අදහස් වෙනවා. ව්‍යන්ති කරෝති නැත්නම් බ්‍යන්ති කරෝති කියලත් ඒ වචනේ යෙදෙනවා. වයන්නයි බයන්නයි දෙකම විවාහයෙන් යෙදෙනවා. ව්‍යන්ති කරෝති එය ව්‍යර්ථ කිරීම කියලා අපි සිංහලෙන් පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක නොකිරීම. ඊළඟට අනභාවං ගමේති අභාවයට පත් කිරීම. මොනවාද අර පාපක අකුසල ධර්ම. එතකොට මේ පාප අකුසල කියන දෙකත් අපි පොඩ්ඩක් තේරුම් ගත යුතුයි. මේක වෙනසක් නැතුව වගේ අපි සමහර වෙලාවට යොදනවා. අකුසල කිව්වම හුඟාක්ම අන්තර්ගත වෙන්නේ මානසික தত্ত্বය. මේ මනසේ ඇති වෙන චේතනා මට්ටමේ ඉතින් තමයි අකුසල කියන වචනේ යොදන්නේ. ඒ අකුසල සිතිවිල්ල වචනෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාවක් බවට හැරුණොත් වචනයක් බවට හෝ ක්‍රියාවක් බවට හැරුණම තමයි පාපක වෙන්නේ. පෙළන ගතියට තමයි පාප පීඩනාර්ථයෙන් පෙළනාර්ථයෙන් පාප කියලා යෙදෙනවා. ඒ තත්වයට වැටෙන්නේ වචන බවට ක්‍රියා බවට හැරෙනකොට. එතකොට මේ මට්ටම හඳුන්වන්නේ වීතික්කම කියලා. අකුසල මට්ටමේදී තියෙනකොට අනුසය පරිඋත්ථාන වශයෙන් තියෙනවා. එතකොට තියෙන්නේ තවමත් චේතනා මට්ටමේ තියෙන. අකුසල කිව්වා හිතේ තියෙනවා විටින් විට මතු වෙනවා. හිත වහ ගන්න පුද්ගලයා පෙළෙනවා. පෞද්ගලිකව ගත්තම පුද්ගලයා වශයෙන් ගත්තම එතන පෙළීමක් තියෙනවා. නමුත් ක්‍රියාත්මක නැහැ. ක්‍රියාත්මක මට්ටමට එන්නේ වචන වශයෙන් හෝ ක්‍රියා වශයෙන්. එතකොට පාපක. එතකොට කර්ම වශයෙන් කෙරිලා තියෙනවා. ඉතින් ඔය විදිහට මේ පාපක අකුසල ධර්ම උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ. හටගන්නා තාක් පාපී අකුසල ධර්මතා බැහැර කිරීම පහාන සංඥා හැටියට බුදු පියාණන් වහන්සේ මෙහි දේශනා කරනවා. අපිත් මේ ධර්ම මාර්ගයේදී නිවන් මාර්ගයේදී කරන්නේ ඔන්නෝක අඳුනගන්නේ. ඔය පාපක අකුසල ධර්ම අඳුනගන්නේ. ඉතින් ඔතෙන්ට අවිද්‍යා තණ්හා දෙක වැටෙනවා මූලික වශයෙන්. අවිද්‍යා තණ්හා දෙක. ඉතින් මේ පහාන සංඥාවේදී අපි ප්‍රධාන වශයෙන් බලන්නේ ඔය
අවිද්‍යා තණ්හා දෙකට අයිති අයත් වෙන බැහැර කළ යුතු ධර්මතා පහාන කියලා ඒවා පොදුවේ හඳුන්වනවා. අන්නේ බැහැර කළ යුතු ධර්මතා තමයි අපි හඳුනා ගන්න. ඉතින් අපි මෙතෙන්ට ආවේ ඔය සතිපට්ඨාන දේශනාවේ අපි වේදනානුපස්සනාවට ඇවිදින් වේදනා පච්චයා තණ්හා කියලා දෙයක් කිසියම් හේතුඵල සම්බන්ධතාවයක් බුදු පියාණන් වහන්සේ පෙන්නවා. විඳීම නිසා බැඳීම ඇති වෙනවා කියන කාරණය. මේ විඳීම නිසා බැඳීම ඇති වෙන්නේ බැඳීමත් කිසියම් හේතුවක ඵලයක්. විඳීමත් බැඳීමත් අතරේ පවතින සියුම් ධර්මතාවයක් අපි අඳුනගත්තා. ඒ තමයි සංඥා. යම් වේදේති තං සංජානාති කියලා විඳීමත් එක්ක සිදුවන හඳුනා ගැනීමක් තියෙනවා. විඳීමට පෙර හඳුනා ගැනීමකුත් තියෙනවා. සරල මට්ටමේ හඳුනා ගැනීමක් අපි ඒකට කියන්නේ. හරියට උදාහරණයක් හැටියට කිව්වොත් අපි කෑමක් උයලා තියෙනකොට අපි දන්නවා මේ කෑමක් සකස් කරලා තියෙනවා කියන සංඥාව අපිට තියෙනවා. මේ කන දෙයක් කෑමක් බව අපි අඳුනගෙන තියෙනවා. හැබැයි ආහාරය ගත්තයින් පස්සේ ඒ කෑම කෑවයින් පස්සේ අපිට තියෙන සංඥාව නැත්නම් අපිට ඒ ආහාරය පිළිබඳ අපිට ඇති වෙන අවබෝධය ඊට වැඩිය සංකීර්ණයි. ඊට වඩා සංකීර්ණයි. අයියෝ මම මේ උදාහරණ කියන්නේ. තවත් උදාහරණයක් කිව්වොත් අපි දකිනවා ගහක ගෙඩියක් තියෙනවා. අපි හිතමු උදාහරණයක් ඇරිට අඹ ගෙඩියක් තියෙනවා කියලා ගහක් අපිට පේනවා. ගහේ අඹ ගෙඩියක් ඉදිලා තියෙනවා. ඉතින් අපිට එක පාරටම සංඥාවක් නැත්තම් හඳුනා ගැනීමක් එනවා සිද්ධ වෙනවා. ආ මේ අඹ ගෙඩියක් තියෙනවා. කහපාටයි ඉදිලා තියෙන්නේ කියලා. සමහරවිට අපි හිතා ගන්න පුළුවන් මේක රස එකක් ආදී වශයෙන් මොනවා හරි කිසියම් සංඥාවක් එතන තියෙනවා. හැබැයි අඹ ගෙඩිය කඩලා කෑවයින් පස්සේ ඇති වෙන ඒ පිළිබඳව ඇති වෙන සංඥාව ඊට වැඩිය සංකීර්ණයි. එහෙම. තවත් උදාහරණයක් කිව්වොත් අපි මිනිස්සු සමීපාශ්‍රයක් කරන්න පෙර යම් යම් මිනිස්සු පිළිබඳ අඳුනා ගැනීම අපේ තියෙනවා. දැන් විවාහයට පෙර විවාහ වෙන දෙන්නගේ යම් අඳුනා ගැනීමක් තියෙනවා. ඒක ටිකක් දුරස්ත හඳුනා ගැනීම. ඉතින් නම ගම දන්නෝ සාමාන්‍ය වශයෙන් එයාගේ හැසිරීම පිළිබඳ යම් වැටහීමක් තියෙනවා. ඒ ටික තියෙනවා. විවාහ වෙලා විවාහ ජීවිතය ගත කරද්දී ඊට පස්සේ ඊට වඩා සංකීර්ණ හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා එකිනෙකා පිළිබඳ. එතකොට මේ විඳීමෙන් පස්සේ එන හඳුනා ගැනීම යම් වේදේති තං සංජානාති කියන ඒ හඳුනා ගැනීම අයිට වැඩිය තරමක් සංකීර්ණ. අර විඳීමට පෙරත් හඳුනා ගැනීමක් තියෙනවා. විඳීමට පසුවත් හඳුනා ගැනීමක් තියෙනවා. විඳීමට පෙර හඳුනා ගැනීම සරලයි. විඳීමෙන් පසු හඳුනා ගැනීම සංකීර්ණ. මේ විඳීම කියන්නේ ඇත්තටම පසිඳුරන් සහ මනසෙන් ඒ ආරම්මණය ගෝචර කර ගැනීම. ඇහින් බැලීම, කනින් ඇසීම, නාසයෙන් ගඳ සුවඳ වශයෙන් විඳීම, දිවෙන් රස විඳීම, කයින් පහස විඳීම සහ මනසින් වටහා ගැනීම. මේ ටික තමයි මේ ටික හරහා ඇති වෙන දේ තමයි අපි වේදනාව විඳිනවා කියලා කියන්නේ. විඳිනවා. කය මනස දෙක එකතු කරගෙන කරන විඳීම. ඒ විඳීමෙන් පස්සේ එන හඳුනා ගැනීම සංකීර්ණ. අන්න එතනින් ඒත් එක්ක ඔය විඳීමට පෙර සංඥාවෙත් විඳීමට පසු සංඥාවෙත් දෙකේම සරල සංඥාවෙත් සංකීර්ණ සංඥාවෙත් දෙකේම අවිද්‍යාව තියෙන්න පුළුවන්. ඉතින් අවිද්‍යාව තිබුණොත් තමයි තණ්හා ඇති වෙන්නේ. අර වේදනාපච්චයා තණ්හා කිව්වේ එතන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව දුරු කිරීමට මේ සංඥාවේ තියෙන දෝෂය අයින් කරනවා. ඒකයි අපි මේ සංඥා භාවනාවක් මෙතෙන්ට කිට්ටු කරගත්තේ.
ඉතින් සංඥා භාවනාවේදී අපිට කරන්නේ ගැඹුරින් අවබෝධය ලබා දීම. අපි කිව්ව එක සංඥාව පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා දියුණු කිරීමක් බුදුදහමේ කරනවා කියන මේ විදර්ශනා භාවනාවට ආපුවා මේ සාකච්ඡාවලදී මේ ධර්ම සාකච්ඡාවලදී ඇත්තටම අපි ඇති කරගන්නේ පඤ්ඤා සහ අභිඤ්ඤා තත්වේ දේවල්. දැන් අපි මේ පංචස්කන්ධ ගැන කතා කරගෙන යනවා සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන්. ඉතින් මේ වයිදී අපිට ඇති වෙන මේ සංඥාව නැත්තම් වැටහීම අවබෝධයේ ටිකක් ගැඹුරු අවබෝධයක් මේ ඇති වෙන්නේ. මේ ගැඹුරු අවබෝධය තුල අපිට පුළුවන්කම ඇති වෙනවා ශක්තිය ලැබෙනවා මේ නාම රූප ධර්ම වල ඇත්තම தත්ත්වයේ යථා ස්වභාවය තේරුම් ගන්න. දැන් අපි තේරුම් ගත්තා පහාන කියන දේ. පහාන සංඥාව. ඒ කියන්නේ බහැර කළ යුත්තේ කුමක්ද කියලා අපි අවබෝධ කරගත්තා. අපි ඒක අපි කලින් සාකච්ඡාවේදී කිව්වා බහැර කළ යුත්ත කුමක්ද? බහැර කළ යුතු දේ තිබෙන්නේ කොතනද? එය බහැර කරන්නේ කෙසේද? ඔන්න ඔය තුන දන්නේ නැත්නම් පහාණය කරන්න බෑ. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය කරන්න බෑ. කෙලෙස් දුරු කරන්න බෑ. ඒක දුරු කරන්න නම් ඔය 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 ප්‍රශ්න ඔය කෙටි ප්‍රශ්න තුනට අපිට උත්තර හම්බ වෙන්නේ. පහතබ්බ ධම්මය නැත්තම් බහැර කළ යුත්ත කුමක්ද? ඒ පවතින්නේ කොතැනද? සහය කළ යුත්තේ කෙසේ? දැන් අපිට බහැර කළ යුත්ත පැහැදිලි. බහැර කළ යුත්තේ රූප ධර්මවත් වේදනාවත් නෙමෙයි සඤ්ඤා සංකාර විඥාන තුනට ඇතුළත් වෙන අකුසල සංඥා අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර කියන තුන තමයි බැහැර කළේ. දැන් හරිම පැහැදිලි. සමහර විට අපි මෙච්චර කාලයක් මේ රූප වේදනා එක්ක පටලැවිලි හදාගෙන හිටියන දැන් මේ පටලැවිලි ඉවරයි. අපිට මොකද ඒවත් එක්ක ලොකු සටනක් නැහැ. මේකේ බැහැර කළ යුත්තක් එතන නැහැ. රූපවලවත් වේදනාවලවත් නැහැ. සඤ්ඤාවලත් අකුසල සඤ්ඤා ඒ කියන්නේ වැරදි වැටහීම් තමයි ඉවත් කරගත්තේ. චේතනාවලත් තියෙන අකුසල චේතන. මනසිකාර අයෝනිසෝ මනසිකාර බැහැර කරගන්න අපිට පුළුවන් මේ ධර්ම මාර්ගයට අනුව හිතන එක තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. සඤ්ඤාව නිවැරදි වුණාම ඇත්ත වශයෙන්ම මනසිකාරයත් යෝනිසෝ පැත්තට හැරෙනවා. අර අකුසල සංඥාව තියෙන කොටයි අයෝනිසෝ මනසිකාරයි අකුසල චේතනායි දෙක ඇති වෙන්නේ. ඉතින් ඔතන අන්තිමට බලපුවම පිරිසිදු කරන්න තියෙන එක දෙයයි. ඒ තමයි මේ සංඥා කොටස නිවැරදි කිරීම. සංඥා විපල්ලාසය ඉවත් කිරීම. ඒකට අපි යථා භූත ඥාන දර්ශන විපස්සනා සම්මා දිට්ඨි විජ්ජා නිබ්බේධික පඤ්ඤා ඔය එක එක වචනේ දීලා තියෙනවා ධර්ම සාහිත්‍යයේ බුද්ධ දේශනාවලයේ දීච්ච වචන මම ඔය කිව්වේ. ඉතින් ඒ කොයි වචනෙන් වුණත් අදහස් කරන්නේ මෙන්න මේ නිවැරදි අවබෝධය. ඉතින් ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් පහන සංඥා විදි කරන්නේ මේ වැරදි වැටහීම වැරදි අවබෝධය බැහැර කිරීම. වැරදි අවබෝධයේ මූලික වශයෙන් වැරදි අවබෝධයේ බැහැර කරපුවායින් පස්සේ වැරදි විවහාරයත් අයින් වෙනවා. ඉතින් ওই විදිහට පහන සංඥාව ඔහොමයි. ඉතින් පහන සංඥාවට ආවෙන් පස්සේ අපිට තවත් අනුපස්සනාවක් ගන්න සිද්ධ වුණා. ඒ තමයි චිත්තානුපස්සනා. මොකද මේ බැහැර කළ යුතු දේ තියෙන්නේ වටපිටාවෙවත් පරිසරයේවත් අල්මාරි පෙට්ටගම් වලවත් කොහෙවත් නෙවෙයි බැහැර කළ යුතු දේ තියෙන්නේ. බහැර කළ යුතු දේ තියෙන්නේ අපේ සිතේ. එතකොට සිතේ තමයි මේ අකුසල සංඥා අකුසල චේතන අයෝනිසෝ මනසිකාර සිද්ධ වෙන්නේ. අට පිටා වෙන්නේ. එතකොට අපිට හිත දිහා බලන්න වෙනවා. සිත ගැන සතිමත් වෙන්න වෙනවා. සිත ගැන සතිමත් වීමටයි චිත්තානුපස්සනා කියන්නේ. චitte cittanupassī viharati කිව්වේ ඒකයි. ඉතින් ඒ අනුව අපි නැවතත් මහා සතිපට්ඨාන දේශනාවේ චිත්තානුපස්සනාවට යොමු වුණා පහුගිය සාකච්ඡාවේදී.
අදත් අපි චිත්තානුපස්සනාවට මදක් අවධානය යොමු කරමු. දැන් මේ චිත්තානුපස්සනාවේ සිත් කොටස් කරලා වගේ උදාහරණ වශයෙන් ඒවයි ගති ලක්ෂණ සලකලා බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකින් විතර ඉදිරිපත් කරලා තියෙනවා. वीतरागंचित्तं वीतदोसंचित्तं मे कहने सदोसं सरागंचित्तं वीतरागंचित्तं सदोसंचित्तं वीतदोसं समोहंचित्तं वीतमोहंचित्तं संकित्तंचित्तं विकित्तंचित्तं महाग्गतंचित्तं अमहाग्गतंचित्तं सौत्तरंचित्तं अनुत्तरंचित्तं समाहितंचित्तं असमाहितंचित्तं विमुत्तंचित्तं अविमुत्तंचित्तं आदि वशे එතකොට මේ මේකෙන් මේ පළමුවෙන්ම මම කියන්න ඕන මේකෙන් වර්ධවා වටහා ගන්න හොඳ නැහැ මේ සිත් මේ ගණන් කරලා කිව්වා කියලා මේ සිත් කියන ඒවා ගණන් කරන්න බෑ ගණන් කරන්නේ රූප ධර්ම විතරයි ගණන් කරන්න පුළුවන්කම තියෙන්නේ නාම ධර්ම ගණන් කරන්න පුළුවන්කමක් නැහැ नाम धर्म अदुनागनी नाम धर्मे गति लक्षणे पमन अदुनागन पुलवंकमती वीतरागं चित्तं किवम अरमुनट नमेन गति अरमुनट एलेन गति रागं चित सरागं चित्तं किवम सराग गति किवे अरमुनट यमुएन अरमुनट नमेन अरमुन पशुपस अंबायन गतिय हितेतिय अन्ने गतियै अपि अदुनागन ඒකට තමයි සරාග කියන්නේ රාගී ස්වභාවය කියලා කියන්නේ. එතකොට මේ අරමුණට නැමෙන අරමුණට යොමු වෙන ඒ ස්වභාවය සමහර විට අපේ හිතේ ඇති වෙන. ඉතින් එවැනි සිත් ගණන් කරලා කියන්න බෑ රාග සිත් මෙච්චර තියනවා කියලා ගණන් කරලා කියන්න බෑ. මොකද මේ රාග සිත් ඇති වෙන්න පුළුවන් रूप शब्द गंध रस स्पर्श तव नोक विधि गति गुण लक्षण के राग सीता अतिवेन लेकिन सा रूप ये पिलिबंध अतिवेन रागे रूप राग शब्दे अतिवेन शब्दे पिलिबंध अतिवेन रागे शब्द राग गंध सुगंध पिलिबंध अतिवेन रागे गंध राग विविध रसयान पिलिबंध ऐतिवेन रागे रस रागे स्पर्शयान पिलिबंध ऐतिवेन रागे पोट्टब्ब राग विविध मनसिं हंदुना गन्ना विविध गतिगुण पिलिबंध गति लक्षण पिलिबंध ऐतिवन्ना रागे धम्म रागे ओम अपिट बेदल दक्वन्न पुलुवन नमुत राग सित मिपमनय कियला कियन्न बै एक संख्यात्मक दक्वन्न बै एक निशा अभिधर्मे वेच्च एक दोष यक्को संख्यात्मक दक्वन्न उत्साह करलतीनो मे सित बुद्रजन्न अंसे संख्यात्मक दक्वन्न चित्तानुपस्सनावे वरद्द गन्न होंदने मे दास आकारेकिन दक्वट बुद्रजन्न अंसे किसी तक तीनो तेरुं गैनीम संदहा एवाय गति लक्षण कियागेन देशना करगेन यानो ये अनुय मे सरागं चित्तं कियन स्वभावे अपि अपे तुलिन दकिन्नो अपे सितत् समहर वेलावट मे दकिन रूपेट अहेन शब्देट दैनिन गंध सुगंधेट दैनिन रसेट विंदिन पहासेट वैटहेन करुणेट नैमिन गतियक् तदिं यमु वेन गतियक् ये पशुपस हंबायन गतियक् रूपे शब्दे गंधे रसे स्पर्शे धर्मतावे तीन ये लक्षण अभी एक निमित्त व्यंजने पिलिबंद इलवन गतिया ये गण दिगिन दिगट हितन गतिया हिते अतिवेन पुलवा अन्य तो गोटा अभी तेरुं गन्नो न हित रागी उना कियल मगे हित रागी मुखदार अहवाल मे दैक नहुने विंदे पिलिबंधव पशुपस इलेवन गति यक तीयन
පස්සේ පන්නන ගතියක් තියෙනවා. අන්න ඒක. ඒක නැවත නැවත ඉල්ලන නැවත නැවත අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ගතිය මේ. සරාගං චිත්ත. එතකොට ඒ ගතිය අපි අඳුනගන්නේ මේ චිත්තානුපස්සනාවේදී. අපි කලින් සාකච්ඡාවේදී කිව්වා මේ ඔය ඇති වෙන සිතිවිලි දිහා ඔය නිකන් බලන් බලන් ඉඳිමු කියලා. කර අභ්‍යාසයේ පුහුණු වෙන්න. ගංගායිනේ ඉඳන් ගඟ ගලනෝ බලාගෙන ඉන්නවා වගේ ගඟට බහින්නේ නැතුව සිතිවිලි ධාරාව Tamanට ඇති වෙන සිතිවිලි දිහා බලන්න පුරුදු වෙන්න. මං හිතන්නේ මේ අභ්‍යාසයේ අපි අපේ කල්යාණ මිත්‍රයන් කරන්න ඇති. ඒක කරා නම් හරි අපූර්වට Tamanට හිතෙන දේ පේන්න පටන් ගන්න. ඉතින් මම කියන්නේ පුද්ගලයේ Taman දකිනවා කියලා. යමක් අපි කියනවාද මෙන්න මේ චිත්තානුපස්සනාව වඩනකම් පුද්ගලයේ Taman දකින්නේ නැහැ. Taman කියලා කියන්නේ Tamanගේ මේ සිත් හසර තමයි. සිතේ හැසිරීම. ඉතින් ඒක තමයි අප දැකිය යුත්තේ. එතන තමයි අපිට පහාණය දුරුකල යුත්තේ තියෙන්නේ. ඉතින් ඔන්න සරාග ගතියක් ආව නම් හිතේ අන්න අපි තේරුම් ගන්න ඕන පහතබ්බ ධම්මයක් ඒක. මෙන්න මේක ප්‍රහාණය කළ යුත්තක් මේක බැහැර කළ යුත්තක්. මේ අරමුණ පස්සේ පන්නන අරමුණ පස්සේ එළවන ඒක ගැන දිගින් දිගට හිතන ගතිය. එහෙම. ඊළඟට වීතරාගං චිත්තං. ඒක අනිප්පත්. එහෙම එළවන ගතියක් නැහැ. වැඩි උනන්දුවක් පන්නන ගතියක් පස්සේ යන ගතියක් නැහැ හිතේ. එහෙමනම් ඒකත් දැනගන්න. පජානාති කියන වචනේ නේදෙන් පජානා. පිට ඔන්න දැන් මේ සිතේ ගති ලක්ෂණ දෙකක් දෙතෑවර දෙආකාර ගති ලක්ෂණ දෙකක් අපිට ප්‍රකට වෙනවා. හිත ගැන සෝදිසියෙන් ඉන්නකොට එකක් තමයි මේ සරාගී ගතිය අනික වීතරාගී ගතිය. අපි මේ චිත්තානුපස්සනාව ඉන්නේ චිත්තානුපස්සනාවට සරාගී ගති අපිට අත්දකින්න පුළුවන් අත්විඳින්න පුළුවන්. ඒක මේ පොතෙන් ඉගෙන ගන්න එකක් නෙවෙයි සරාගම් කියන්නේ. පොතේ තියෙන එක ඇත්ත දේශනාවේ තියෙන එක ඇත්ත. නමුත් ඒක අත්විඳින්න ඕන අත්දකින්න ඕන මේ අරමුණ කෙරෙහි පස්සේ පන්නන ගතිය එළවන ගතිය ඇලෙන ගතිය ඒක ගැන දිගින් දිගට හිතන ගතිය ලක්ෂණ. තවත් වෙලාවක ඇහැට දැක්කට කනට ඇහුණට නාසයට දිවට කයට දැනුණට හිතට වැටුණාට ඒ කෙරෙහි පස්සේ පන්නන ගතියක් නැහැ. ඒක අපි කියන්නේ වීතරාගං කියලා. ඔන්න ඔය ලක්ෂණ දෙක දකින්න ඕනේ. ඉතින් ඕකේ වීතරාගං කියන ස්වභාවය අපිට ගැටලුවක් නැහැ. සරාගං කියන ගතිය තමයි පහානයක් පහතබ්බ ධම්මයක් හැටියට පෙන්වන. මොකද ඒ පස්සේ පන්නන ගතියෙන් සිද්ධ වෙන අයහපත අපි දන්නවා. ඉතින් ඒව විස්තර කරන්න ඕනේ නැහැ. ඊළඟ යුගලය සිත් යුගලය කියන්නේ සිත් යුගලය නෙවෙයි සිත්වල ගති ලක්ෂණ යුගලය. සදෝසං වීත දෝසං. මේ දෝෂ කියන්නේ ගැටෙන ගති. ගැටෙන ගති. ස කියන්නේ සහිතයි කියන එක. ඔය ස පාලි භාෂාවෙන් මේ දෙන්නේ සහිතාර්ථයේ දෙන්නේ. ඒ දෝෂ සහිතයි. සදෝසං. ඒ කියන්නේ අර අරමුණ එක්ක අරමුණ ප්‍රතික්ෂේප කරන ගතියක් වෙනවා. අරමුණ කිව්වේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ. ඕ මනසට වැටෙන කාරණේ ධම්ම කිව්වේ ඒක. ඕක ප්‍රතික්ෂේප කරන ගතියක් වෙනවා. ඕක එක්ක ගැටෙන ගතිය අපි සාමාන්‍ය විවාහරේ ගැටෙනවා කියලා කියනවා. ගැටෙනවා කියන වචනේ තරම්ම මේ ගැටෙනවා කියන වචනේ හුඟක් දැනට විවාහරේ දෙන්නේ රණ්ඩු කරනවා වගේ ලක්ෂණයක් සඳහා සිංහල භාෂාවෙන් ගැටෙනවා කියන වචනේ යෙදෙනවා. නමුත් මේ දෝසං කියන එකට ඒ තරම්ම හොඳ මේ යෙදුමක් නෙමෙයි ගැටෙනවා කියන එක. මේකේ තියෙන ප්‍රතික්ෂේප කරන ගතියක් මේ
රුස්සන්නේති ගතියක් අකමැති ගතියක් පෙන්눔 කරන්නේ අර රාග කියන කී තියෙන්නේ රුස්සන ගතියක් කැමැති ගතිය. ඒක නේ ඒකේ පස්සේ පන්නන්නේ. දෝෂ කියන කී තියෙන්නේ නුරුස්නා ගතිය අකමැති ගතිය. ඒකනේ මේක දුරු කරන්න බැහැර කරන්න අයින් වෙන්න දඟලන්නේ මේකේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඔය සදෝෂ ගතිය ටිකක් නුරුස්නා ගතියක් आवत् एक अभी दकीन दंग हिते ओम एन सदोष गति अभी कमती आकार अड कटयुत करगिनी अन्न बेरीवन उन्नति नुरुस्ना गति अखेन एह मेत्तंग विनपुद्गले कपे मनापे परधि कटयुत करती अवस्था नुरुस्ना गति अखे अन्वी अवस्था वलय अपे चित्तस्वभावे दकी युक्ते मेक සදෝසං චිත්තං සදෝසං චිත්තං ති පජානාති ඉවෙනි ද්වේෂ සහගත සිත් ඇති වෙන ඉත ඇති වෙනකොට ඒක අපි දකින්න සදෝස ගති සිත් වල තියෙන ඊළඟට මේ එහෙම නොගැටෙන ස්වභාවයක් තියෙන දැක්කට ඉතින් ඒ අරමුණ එක ගැටීමක් නැහැ ඒක පස් ඒකත් එක්ක නුරුස්නාකම අමනාපයක් ඇති වෙන්නේ නැහැ. එමත් තියෙන. රේ අවස්ථා දෙකම අපි දකිනවා. ඉතින් ගැටලුව වෙන්නේ පහතබ්බේ වෙන්නේ පහන හැරකල යුත්ත වෙන්නේ ඔය සරාග ගතියයි සදෝෂ ගතියයි. ඒක ප්‍රධාන අකුසලතා දෙක හැටියට බුදුදහමේ උගන්වන්නේ ඔය සරාග සදෝෂ නැත්නම් රාග දෝෂ ඇලෙන ගතිය සහ ගැටෙන ගතිය. ඉතින් ඔය ගතිය ඇති වුණයින් පස්සේ ඔන්න ඔය ගතිය ඇති වෙන්නේ ඇයි? බොහෝ වෙලාවට මේ යමක යථාබෝධයේ නැතිකම. ඒක ඇති වෙයි. දැන් අපි උදාහරණ කතා කරමු අපිට මේ භාවනාවේදී හුඟක්ම වැදගත් වෙනවා ප්‍රායෝගික උදාහරණ. දැන් සරාග චිත්තේට අපි සරාග චිත්තයක් හටගන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලමු. ඒක අපි නිකන් මේ උදාහරණයක් කතා කරන්නේ. අපි බාහිර දෙයක් ගම් බාහිර රූප ධර්මයක් ගම් අපි දන්න මේ ගස්වල පිපිලා තියෙන මලක් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් අපි මල් හිටවගෙන තියෙනවා. අපි හිටවල නැතත් ඔය නොයේ ගස්වල මල් වර්ග හැදෙනවා. මේක රූපාරම්මණයක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මේකේ ආරම්මන ගොඩක් එකතු වෙලායි තියෙන්නේ. මේකේ වර්ණයයි හැඩයයි ඇහැට පේනවා. නහයට ලං කරලා බැලුවොත් සුවඳක් දැනෙනවා. අතින් ඇල්ලුවොත් ස්පර්ශයක් දැනෙනවා. ඕන්නම් මල ලේව කාලා බැලුවොත් රසයක් දැනෙනවා. සමහර විට මේ පිළිබඳ යම් කිසි සංකල්පනාවකුත් තියෙනවා. එතකොට මේ මලේ තියෙන යම් අවස්ථාවක් වර්ණය හොඳට තියෙන ගන්ධය හොඳින් දැනෙන ඒ කියන්නේ සුගන්ධවත් වූ වර්ණවත් වූ ඒ වගේම පිපී තිබෙන මෘදු ඇල්ලුවම මෘදු පහසක් දැනෙන අවස්ථාවක් මලේ තියෙන කොයි මලෙත් ඒක තියෙන එතකොට ඒක මලේ අවස්ථාවක් නේ මලට උරුම අවස්ථාව. නමුත් මේ මෙන්න මේ අවස්ථාව අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වුණාම මේ අවස්ථාවට තමයි සරාග වෙන්නේ. ඒ කියන්නේ සරාග කියන්නේ වැඩි මනාප ගතියක් පෙන්න, රුචි ගතියක් පෙන්න. ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ මල ලස්සනයි, මේක සුවඳයි, මේක හැඩේ හොඳයි ආදී වශයෙන් කියලා අපි ඒ මල ගැන ටිකක් වැඩිපුර හිතලා අන්න විතර්ක ඇති කරගන්නවා. ඊට පස්සේ හිතන්න ගන්න. ඊට පස්සේ ඉතින් අපි මල් එක රැස් කරගන්නවා. එහෙම නැත්නම් ඒ විදිහ මල් ගහක් හිටව ගන්නවා. ආදී වශයෙන් මේ කාර්යයට අපි බද්ධ වෙනවා. ඒ යාපෘතියට. ඉතින් ඕක
එහෙම නැත්නම් ඊට සමාන ආකෘතියක් කරි හදා ගන්න ඒ මලේ හැඩයට කඩදාසි වලින් රෙදි වලින් දැන් අර මල පරවෙනවානේ ඒක නිසා මේ ඒ විදිහේ පරණ වෙන ටික කාලයක් වැඩි කාලයක් පවත්ව ගන්න පුළුවන් විදිහට ඒ දැන් රෝස මල නම් රෝස මලේ හැඩයට කඩදාසි වලින් හදා ගන්න ඒ වර්ණය දාලා ඉතින් ඒ පුළුවන් විදිහට හදන සුවඳ නම් ඉතින් දාන්න බෑ ඒ මෘදු බව ගන්න බෑ නමුත් ඊට ඇහැට පේන විදිහට රෝස මලක් වගේ කියලා හිතාගෙන එහෙම එකක් හදාගෙන ඉතින් අර අරකට ඇති වුණු මනාපය ඒකෙන් ලබාගත් වින්දනය දිගට විඳින්න අපි උත්සාහ කරමු ඊට සමාන ආකෘතියක් හරි හදාගන්න ඇයි එහෙම වුනේ අර මලට සරාග වුණ නිසා ඉතින් එතන ඉඳලා රෝස ව්‍යාපෘතියක් පටන් ගන්නවානේ රෝස මල් ප්‍රොජෙක්ට් එකක් විශාල පටන් ගන්නවා ඉතින් ලෞකික වශයෙන් ඕවා ගැන කතා කරොත් නම් කියයි ඇයි ඒක නරක ඉතින් ඒකේ වැරද්දක් නැහැනේ රෝස මල් ලස්සනයි නේ ඉතින් අනිත් අයටත් මල් දෙන එක හොඳයි නේ මල් ව්‍යාපෘති ආර්ථික වැඩපිළිවෙලක් නේ කියලා ඉතින් ඕකට තර්ක විතර්ක හේතු ගණනාවක් ඉතින් ඉදිරිපත් වෙනවා ලෞකික පැත්තේ. ඉතින් එතකොට මේ මල් ව්‍යාපෘතිය රාග සරාග වැඩපිළිවෙල දිගට යනවා. ඉතින් ඕක අපි ගැඹුරින් දකින්නේ. ඉතින් අපි කෙලින්ම කියනවා ඉතින් ඒක හොඳයි හොඳ මල් වර්ගයක්. ඉතින් ඒක හිටවන්න ඕනේ. හිටවලා අනිත් අයටත් දෙන්න ඕනේ. ආදායම් ගන්න පුළුවන් නිසා එහෙම කරන්න ඕන. ආදි වශයෙන් කියලා එහෙම එහෙම යනවා. මේ සරල උදාහරණයක් කිව්වා. එතකොට මේ රූප ධර්ම වල ඔන්න දැන් කායානුපස්සනාවේදී මීට පෙර අපිට ඔය මේ චිත්තානුපස්සනාවට එන්න කලින් කායානුපස්සනාව වේදනානුපස්සනාව දෙක පහු කරලා තියෙන නිසා මේකේ තියෙන ගැටේ අහුවෙනවා ගැටලුව. මොකද්ද? රූප ධර්ම වල තියෙනවා අස්සාද අවස්ථාවක් අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒක සඤ්ඤා භාවනාවල ආදීනව සංඥාවෙදිත් පැහැදිලි වුණා. ඒ වගේම කායානුපස්සනාවෙදිත් අපි ඒක සාකච්ඡා කළා. අස්සාද අවස්ථාවක් තියෙනවා. ඒ අස්සාද අවස්ථාවට අදාළ වේදනා වේදනානුපස්සනාවට ආපුවම ඊට අදාළ විඳීමක් තියෙනවා. ඒකට කියන්නේ සුඛ වේදනා කියලා. අස්සාද අවස්ථාවට අදාළ වේදනාව සුඛ වේදනා. අන සුඛ වේදනාවත් එක්ක රාගානුසේනෝයි කියලා අපි දැනටමත් වේදනානුපස්සනාවේදී තේරුම් අරගෙන තියෙනවා. එතකොට ඔය 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 සංසිද්ධි ටික රූප ධර්මයේ අස්සාද අවස්ථාව වේදනාවේ සුඛ අවස්ථාව සංඥාවට එනකොට ওই පිළිබඳ නিত্য සංඥා ආත්ම සංඥා අවිපරිණාමී සංඥා ඇති කරගන්න. මොකද්ද? නিত্য සංඥා කියන්නේ හිතෙන අර මල ওই විදිහේ මලක් දිගටම අපේ වත්තේ ඉඳමේ ගාඩන් එකේ තියෙනු නම් හොඳයි. ගේ මැද්දේ මල් පෝච්චිය තියෙනු නම් හොඳයි. මේක නিত্য සංඥා. ඊළඟට ආත්ම සංඥා මේක මගේ ළඟින් මට ඕන විදිහට මං කැමති විදිහට තියෙනු නම් හොඳයි. සුඛ සංඥාව අනේ මේක හරි හොඳයි නේ. ආදි වශයෙන්. ඉතින් එහෙම කොටසක් ඇති වුණාම තමයි අන්න ඔය සංඥාවෙන් ඒ පිළිබඳව චේතනාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ සංඥාවට අපි කියන්නේ සංඥා විපල්ලාසයක්. ඉතින් ඔය සංඥා විපල්ලාස කිව්වම ඉතින් සමහරු කැමති නෑ. ඉතින් එහෙම කියන්න එපා. ඒ මල ලස්සනයි නේ. ඒක හිතවන එක හොඳයි නේ. ආදී වශයෙන් කියලා. ඉතින් ඔකට පක්ෂව අර සංඥා නිත්‍ය සංඥාවට අදාළ සුඛ සංඥාවට අදාළ ආත්ම සංඥාවට අදාළව පොඩි පක්ෂ ගතියක් පේනවා. නමුත් ඇත්ත වශයෙන් මේක අපි තේරුම් ගන්න ඕන මෙතන ඉන්නේ අර රූප ධර්මයේ අස්සාද අවස්ථාවේ ඇති වෙන සුඛ වේදනාව නිසා ඊට පක්ෂ ගතියක් පෙන්නන අපි කියවනේ ඒ පක්ෂ ගතියට සරාගම් කියලා. ඒක පස්සේ පන්නන ඒකට නැමුණු ඒකට යොමුණු ඒක සමග මනාප රුචි ගතියක් පක්ෂව තර්ක කරන ගතියක් කරුණු දක්වන ගතිය සහේතුකව පෙනී සිටින ගතියක් තියෙනවා.
ඒ රාගේ හැටි රාගේ හැටි විතක්ක කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ඔය හේතුව නිසා තර්ක කරන කරුණු දක්වන හේතු දක්වන ඒක ඒක තමයි ඒකේ හැටි ඉතින් ඕක අපි අවබෝධ කරගන්න වෙනවා මේ තර්ක කිරීම කරුණු දැක්වීම හේතු දැක්වීම පක්ෂ වීම මනාප වීම තමයි රාගයේ ලක්ෂණේ මොකටද අර අර අස්සාද අවස්ථාවෙන් ලැබූ සුඛ වේදනාවට පක්ෂවයි මේ යන්නේ එහෙමයි යන්නේ මේ සරාග එකේ ස්වභාවය ඒක ඊළඟට අපි අර සදෝෂ කියන එක ගමු අපේ තවත් ඇති වෙන චිත්ත ස්වභාවයක්නේ අපි මේ චිත්තානුපස්සනාවේ යන්නේ එතකොට දැන් අර රූප ධර්මයේ අස්සාදය පහු කළා ආදීනව අවස්ථාවක් එනවනේ අර අපි උදාහරණයක් ගත්තේ මලක්නේ ඒක ඉතින් අර අපි ඒ ඒ අපි දුටුව අර වර්ණේ නැහැ වර්ණේ අවර්ණ වෙලා නැත්තම් ඒකේ වර්ණය දුර්වර්ණ වෙලා කියලා අපි කියමු හැඩය වෙනස් වෙලා ඒ තිබුණු සුවඳ නැහැ ඒ තිබුණු පිපුණු ගතිය නැහැ දැන් අපි කියන්නේ පර වෙලා කියලා සුවඳ නැහැ කියනවා හැඩේ වෙනස් වෙලා ඔහොම ඉතින් එවැනි මලක් අපිට දුන්න ගමන් ඉතින් එවැනි මලක් දැක්ක ගමන් අපි ඇති වෙන්නේ අර ඊට වැඩි වෙනස් එකක් ප්‍රතික්ෂේප කරන ගතියක් ඇති වෙයි තමයිට අපි ඒක දැක්ක ගමන් කඩලා විසි කරනවා මල් වට්ටියේ බුද්ධ වන්දනාවට තියපු මල් ටික තව ටිකකින් නැත්තම් පැය කීපයකින් දැක්කම ඉතින් නුරුස්නා ගතියක් එනවා අපි වහා මේක අයින් කරමු අයින් කළා නැත්තම් අනිත් අයට දොස් කියන කවුද මේ පරමාල් මෙතන තියලා තියෙන්නේ ඇයි මේ වස් කරන්න දන්නේ නැද්ද ඒ මොකද ඔය ලක්ෂණේ අපේ හිතවලට එන්නේ නැද්ද බලන්න ඕවට කොච්චර මේ පරමල් මේ දැක්කම පරමල් අස්කරේ නැතු වුණාම බලන්න අර එන්නේ සදෝෂ චිත්තය ඕක දකින්න බෑ අපි ඕක දකින්න පුරුදු නෑ ඊට ඕකට අපි හේතු කියනෝ නෑ නෑ මේ පරමල් තියෙන්න හොඳ නෑ මේ බුද්ධ මේ බුදු මැදුරේ නැත්තම් මේ ආසනේ මේ ගහේ පරවෙච්ච මල් තියෙන්නේ මොකටද කියලා හරි පුදුම විදිහට මේක ඇත්ත தත්ත්වේ තේරෙන්නේ වෙනත් තර්කයක් දා පුදුමැදුරේ පරමල් තියෙන්න බෑ මේ මල් වට්ටි වල පරමල් තියෙන්න බෑ ඒ වයින් කරන්න ඕන හැබැයි මෙතන පරමල් වල දෝෂයක් නෙමෙයි තියෙන්නේ මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ සදෝ සංචිත්තං ප්‍රතික්ෂේප කරන හිත නුරුස්නා ගතිය ඕක දකින්න බෑ ලේසි. ඕක දකින්න නම් අර පරමල් දකින වෙලාවේ පරමල් නෙමෙයි හිත දකින්න ඕන. මේ පරවෙච්ච මල් ගැන මගේ මට මොකද හිතෙන්නේ? සදෝෂ ගතියක් ප්‍රතික්ෂේප කරන ගතියක් එනවා නම් අන්න ඒක බැහැර කරන්න. ඉතින්දි ධර්මතාව කියන එක මතක් වෙන්න ඕන. අර සරාග අවස්ථාවේ මල පිපිල සුවඳ හමන වෙලාවෙත් අපිට මතක් වෙන්න ඕන මේක ධර්මතාවයක්. රූප ධර්මවල හැටි. රූප ධර්මවල එක්තරා අවස්ථාවක්. ඊට පස්සේ පරමල අවස්ථාවෙත් අපිට ඒක මතක් වෙන්න ඕන. මේ රූප ධර්මවල හැටි. මේ හැමතිස්සෙම පුප්පං තියෙන්නේ නැහැ. පුප්ප අවස්ථාවෙන් මිලාන අවස්ථාවට එනවා. ඒකයි කිව්වේ පුප්පම් මිලා යති පුප්පම් මිලා යති ඉතින් අපි පුප්පම් අවස්ථාවේ සරාග වෙනෝ මිලා යන අවස්ථාවේ සදෝෂ වේ ඒ මොකද පුප්පම් සහ මිලාන දෙක ධර්මතා හැටියට අවබෝධ කරන්නේ නැති නිසා දැන් මම ඔය මලක් ඇසුරෙන් කිව්වේ ඔයිට වැඩි සංකීර්ණ උදාහරණ අපේ ජීවිතයේ තියෙනවා මිනිස්සුත් සමහර වෙලාවට පිපිලා ඉන්න සමහර වෙලාවට මැලවිලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්නවා. මොකද්ද මේ මිනිස්යන්ගේ පුප්පම් මිලාන කියන්නේ? සමහර වෙලාවට මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නෝ, කරුණාවෙන් මෛත්‍රියෙන් කතා බහ කරනෝ, පොවම උදව් උපකාර කරනෝ, මිත්‍රශීලී, කරදර බාධා කරන්නේ නැහැ. ඉතින් අන්න මලේ පුප්පම් අවස්ථාව වගේ
ප්‍රබෝධමත් පිපී තිබෙන අවස්ථාවක් ගතිගුණ පැත්තෙන් ගත්තා. ඊට පස්සේ ඕක වෙනස් වෙලා ඒක ධර්මතාවයක්. ඕක වෙනස් වෙලා මිලාන අවස්ථාවට එන. මුන්න ඉතින් මූණ නරක් කරගෙන ඉන්නේ වචනත් එහෙම මෙහෙම පාවිච්චි කරනවා ටිකක් ආයුධ වගේ වචන. ඉතින් අපි තේරුම් ගන්න ඕන ඔන්න දැන් මිලාන අවස්ථාවට ඇවිල්ලා. දෙකම ධර්මතා. දෙකම ධර්මතා හැටියට දැක්කොත් අර පුප්ප අවස්ථාවේ රාග වෙන්නයි මිලාන අවස්ථාවේ දෝෂ වෙන්නයි ඌමනා වෙන්නේ නැහැ. ඔය නාම ධර්ම වලත් ඔය රූප ධර්ම වලත් ඔය ලක්ෂණ තියෙනවා. එහෙමනේ. දැන් අපි ඔය බාහිර දේවල් කතා කරමු. අභ්‍යන්ත රජ්ජත්තං වා කායේ සහ චිත්තේ වලට පොඩ්ඩක් යොමු වෙලා බලමු. අජ්ජත්තං වා කායේ තමන්ගේ ශරීරයට අපි මේ රූප කායට යොමු වුණොත් රූප කායේ ඔය අස්සාද අවස්ථා පුප්ප අවස්ථා මොනවාද? ඉතින් ඇහැ හොඳට පේන වෙලාව ඇහි පුප්ප අවස්ථාව අස්සාද අවස්ථා. ඉතින් වෙලාවේ අපිට ලැබෙන්නේ සුඛ වේදනාවක්. වේදනාව පැත්තින් කන ඇහෙන වෙලාව නාසයේ දිවකයි හොඳට ක්‍රියාත්මක අවස්ථාව මනස හොඳින් ක්‍රියාත්මක වෙන වෙලාව කලකම්මැලි නැකමක් නැතුව ශාරීරික ක්‍රියාශීලීව පවතින වෙලාව කය නිරෝගීව පවතින වෙලාව අන්න අර මලේ පිපුණු අවස්ථාව වගේ පුප්පන් වගේ. ඉතින් ඒක ධර්මතාවක් හැටියට තේරුම් ගන්න ඕන. මේ ධර්මතාව තේරුම් ගනිද්දී නිතරම අපි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සම්පන්න විදියට නේ තේරුම් ගන්නේ. අර පුප්ප අවස්ථාව අපි නිත්‍ය සංඥාවෙන් ගන්නෙ පුප්පං අනිච්ඡං කියලා ගන්න. පුප්පං අනත්තා. පුප්පං විපරිණාමෝ. පුප්පං වයෝ. පුප්පං පටිච්ච සමුප්පන්නෝ. අයින් එහෙම ගන්න පුරුදු වෙනවා. ත්‍රිදර්ශනා භාවනාව කියන්නේ ඔය. එතකොට මිලාන මිලානත් එහෙම තමයි. මිලානං අනිච්ච. මිලානං අනත්ත. මැලවෙන එක Tamanට ඕන හැටියට හසුරුවා ගන්න පුළුවන්. පිනිපිනී තියෙන ඇහැ නොපිනී යන එක තමයි මිලාන කියන්නේ. ඇහි ඇහි තියෙන කන නැහැ ඇහි. හොඳ ක්‍රියාශීලීව තියෙන ශරීරේ දැන් කොර ගහන්න මේ එහෙම පටන් ගන්න. දුබල වෙනවා. ඒක තමයි කායෝ තතායාති කියලා අර ගාථාවේ කියන පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ තතායාති. ශරීරයත් යන්නේ මේ විදිහටම තමයි. පුප්ප අවස්ථාවක් තියෙන මිලාන අවස්ථාවක් තියෙනවා. නැත්තේ නැහැ. ඉතින් ඔය ධර්මතාව අවබෝධ කර ගැනීම. ඉතින් අපි මේ කරන්නේ ඒක. නමුත් අපි ඔය පුප්ප අවස්ථාවේ ඇති කරන සුඛ වේදනාවයි මිලාන අවස්ථාවේ ඇති කරන දුක් වේදනාවයි නිසා දන්නේම නැතුව හිත සරාග වෙනවා සදෝෂ වෙනවා. ඉතින් අපි ඕක දකින්න ඕන. කොහොමද මේ අභ්‍යන්තර මේ දේ සිද්ධ වෙන්නේ? ඔය එක්තරා ධර්මතා ටික. ඔය වැරදි නෙමෙයි. දැන් සරාග වෙන එක වැරද්දක් හැටියට හිතන්න එපා. සදෝෂ වෙන එක වැරද්දක් හැටියට හිතන්න එපා. එතකොට තව අකුසලයක් හදා ගන්නවා අපි. නැහැ සරාග වෙන එක ධර්මතාවය. කොහොමද ඒක වෙන්නේ? කොහොමද අපේ හිත සරාග වෙන්නේ? අන්න මේ විදිහට රූප ධර්මවල නාම ධර්මවල තියෙන අස්සාද අවස්ථාව. ඒ අස්සාද අවස්ථාවේ අපිට ඇති වෙන සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව නිසා අපිට ඒ රූප ධර්මයේ හෝ නාම ධර්මයේ සම්බන්ධයෙන් සරාගී බවක් ඇති වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් රූප ධර්ම නාම ධර්මවල තියෙනවා ආදීනව අවස්ථාව. ඒ අවස්ථාවේ අපිට ඇති කරන්නේ දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව නිසා සදෝෂ ගතිය, රුස්සන් නැති ගතිය, අමනාප ගතිය, ප්‍රතික්ෂේප කරන ගතිය ඇති වෙනවා. ඒතෝ ඒ සරාග සහ සදෝෂ ගතිය ඕක එක්තරා ධර්මතාවයක් හැටියට කියන්නේ දහම. ඒ ගතියෙන් හිත වැහිලා ගියොත් ඒ සරාග ගතියට හිත නැතු වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සදෝෂ ගතියට හිත නැතු වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඉතින්
රාගී වචන රාගී ක්‍රියා. ද්වේෂ සහගත වචන ද්වේෂ සහගත ක්‍රියා. ඔන්න පාපක පැත්තට වැටෙන. අර අපි කලින් ගත්තනේ පාපක අකුසල කියන වචන දෙක. අර මේ පහන සංඥා විදු බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට පාප පැත්තට වැටෙන. අර රාගී භවෙන් හිත වැහිලා රාගී වචන කිව්වම රාගී ක්‍රියා කරපුවම පාප පැත්තට වැටෙන. රාගී සිතවිලි අවස්ථාව අකුසල. ඉතින් මේ අවස්ථාවෙම අපි මේක බැහැර කරගන්න. බැහැර කරන්නේ කොහොමද? මේක යථා ස්වභාවයේ තේරුම් අරගෙන. මෙන්න මට රාගී සිතක් ඇති වුණා. සරාගං චිත්තන්ති පජානාති. හාත්පසින්ම ඕක අවබෝධ කරගත්තා කියන්නේ ඔන්න ඕක. ඉතින් චිත්තානුපස්සනාව වඩන අපි පළමුවෙන් හිත ගැන සෝදිසිමත් වෙන්න ඕන. හිත රාගී වුණා මේක දැනගන්න ඕන. රාගී වුණේ කොහොමද කියලා තේරෙන්න ඕන. මොකක් දැකලාද? මොකක් අහලාද? මොකක් විඳලාද? ඒ දැක්ක එකෙත් මොක මොන කෑල්ලද? මොන නිමිත්තද? මොන අනුව්‍යංජනේද? මෙතෙන්දි ගත්තේ. ඒක ඒකේ යථා ස්වභාවය දකින්න ඕන. දැන් අපි ඒකේ යථා ස්වභාවය දකින්න පුළුවන්. අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සම්පන්න විදිහට ඒක තුලින්ම දකින්න පුළුවන්. එතකොට අර රාග ගතිය, ඒ දෝෂ ගතිය අයින් වෙනවා. නමුත් අර නිමිත්තේ තියෙන අස්සාදයයි ආදීනමයයි සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි එහෙමම තියෙනවා. ඒකට කිසි මොකුත් වෙන්නේ නැහැ. අපි හිතන්නේ ওই දෙක අයින් කරගන්න ඕනේ කියලා. නැහැ. ඒ දෙක එහෙමම තියෙනවා. ඒවා අනාත්ම ධර්ම. රූපේ රූප ධර්මයි වේදනා ධර්මයිනේ මේ දෙකට අයිති වෙන්නේ. මේ රූපේ තියෙන ගති ලක්ෂණ අනාත්මයි. අපිට ඕන හැටියට අපි කැමති විදිහට පවත්වන්න බෑ. එහෙම පවත්වන්න පුළුවන් නම් අපි ඉස්සර වෙලාම ওই වැඩේට තෝරගන්නේ අපේ රූප කායනේ ශරීරේනේ. ඉතින් අපිට ওই වැඩේට එහෙම කිසිම රූප ධර්මයක් අපිට ඕන හැටියට අපි කැමති විදිහට පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉතින් තවමත් මිනිස්සු ඒ පිළිබඳ පරිේෂණ කරන මේ රූප ධර්ම අපි කැමති තාක් කාලයක් කැමති ආකාරයෙන් පවත්වා ගන්න දරන උත්සාහයන් මානවය අතහැරලා නැහැ. කොච්චර පේල්ලුණත් කොච්චර අසමත් වුණත් මේ වැඩේ කරනවා. භෞතික විද්‍යා, රසායන විද්‍යා, ජීව විද්‍යා පරිේෂණ කරන්නේ ඇයි? ඕකට තමයි අත්ව සංඥාවෙන් කරන්නේ. මේ භෞතිකවල, මේ රසායනවල, මේ ජීවියන් ජීවීන් සත්ව ශාකවල මේවා අපිට කැමති, මම කැමති, අපි කැමති විදිහට කැමති තාක් කාලයක් පවත්වා ගන්නේ කෙසේද? ඕකට කරන පරිේෂණනේ ඔය ටික එන මොනවා. ඉතින් එහෙම කරලා පරිේෂණ කරලා අටවන් භෞතික දේවල් අලුත් විදිහට අටවන් අටවල ඕක පාවිච්චි කරනවා. ඒත් ඉතින් අනිත්‍යම තමයි. මොන ඇටවිල්ල ඇටවුවත් අනිත්‍යමයි, අනාත්මමයි නේ. මම මේ ඊයේ පෙරේද දැක්කා මේ නබ පරිේෂණ කියලා මිනිස්සු හොයාගන්න දේවල් මේ පිළිබඳ මේ මාධ්‍යයකින් ඉදිරිපත් කරා. ඉතින් ඒ ඉදිරිපත් කරපු මේ නිවේදකයා කිව්වා දැන් මිනිස්යන්ට තියෙන ලොකුම ගැටලුව බැටරි බහින එක කියලා. يعني ආරෝපිත බැටරි, චාර්ජ් කරන බැටරි, ඉතින් බැටරිය බහිනවනේ. ඒක ධම්ම නියාමයනේ, සෝබාධමනේ. විපරිණාමය අනිත්‍යනේ. ඉතින් මේක ප්‍රශ්නයක් කිය, ඒක නිසා මේකට උත්තරයක් හැටියට හොයලා මේ මිනිස්සු ඇවිදිනවනේ. ඇවිදිනකොට තමන්ගේ බැටරිය චාර්ජ් වෙන විදිහේ සපත්තුවක් හදලා. මේ ලංකාවේ කෙනෙක්. එතකොට චාර්ජින් ෂූස් එකක්. ඉතින් ඇවිදිනකොට තමන්ගේ ෆෝන් එකේ බැටරිය චාර්ජ් වෙන විදිහට හදලා තියෙනවා. ඉතින් මේ පරිේෂණ මොනවාද මේ? අපි ඉතින් මේක හරි උදාර උතුම් පරිේෂණයක් කියලා. ඉතින් ඒකට ලොකු තෑග්ගක් දීලා ඉතින් නව සොයා ගැනීමක් කියලා එහෙම පැත්තක් ලෞකික පැත්තෙදි තියෙනවා. අපි ඒක නෙමෙයි මේ කතා කරන්නේ. නව සොයා ගැනීම කරන්නේ මේ
මං කැමති විදියට මට ඕන විදියට පවත්ව ගන්න. ඒකයි. ඉතින් ඔය ගැඹුරු දේවල් අපි අවබෝධ කරගත්තම අපිට ඕවා මහා විශ්මිත නැහැ. අපි ඔය හැම විශ්මිත නිර්මාණයකම ඇතුලේ තියෙන අර එර එක නැත්තම් ඒකේ තියෙන මිත්‍යා සංකල්පය අවිද්‍යා අවිද්‍යාත්මක සංකල්පය අපිට ඉතින් දැක ගන්න පුළුවන්. අපි ඕවට ඔය නව පරිේෂණ වලට ඉතින් එරෙහි වෙන්න ඕනේ නැහැ. අපිට ඉතින් ඕවා එරෙහි උනායි කියලා ඒව නතර වෙන්නේ නැහැ. ඒ වෙයිසෙම කෙරෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ අපි මේ අවබෝධ කරගන්නේ යථාර්ථේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ රූප ධර්ම වල තියෙන අස්සාද ආදීන අවස්ථා අපි කැමති විදිහට අපි කැමති ආකාරයෙන් පවත්වන්න බෑ. ඒ අස්සාදයෙන් ඇති කරන සුඛ වේදනාවයි ආදීනයෙන් ඇති කරන දුක් වේදනාවයි දෙකත් අපි කැමති ආකාරයට මනාපාකාරයට අසුරන්න බෑ. ඕක නොදන්න තැන තමයි ඔය සරාග සදෝෂ කියන තත්වයට අපේ හිත හැරෙන්නේ. ඕකට අපි කියනවා අකුසල කියලා. පොඩ්ඩක් අපිරිසිදු වෙනවා. අපිරිසිදු වෙනවා. ඉතින් ඕක දකින්න බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා. සරාගං චිත්තං පජානාති. සදෝසං චිත්තං පජානාති. ඉතින් ඕකේ අනිත් පැත්තක් තියෙනවා විතරාගං විත දෝසං. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවක් තුන්වෙනි යුගල ගති ලක්ෂණය පෙන්නනවා. සමෝහං වීත මෝහං. මේ මෝහ කියන්නේ මෝහයි අවිද්‍යයි කියන වචන දෙකත් අපේ ධර්මයේ හුඟක් අය පටලවාගෙන තියෙන වචන දෙයක්. මේක දෙකක් ඇත්තටම. මෝහ සහ අවිද්‍යා කියන වචන දෙකක්. සමෝහං කිව්වේ අර පේන රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ අර ආදීනව අස්සාද ලක්ෂණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති වුණාම ඒවට මෝහණය වෙන ගති වහ වැටෙනවා කියලා අපි සිංහලෙන් වචනයක් තියෙනවා. ගිනි කන වැටෙනවා කියලා සිංහල වචන වර්ගයක් තියෙනවා. මම දන්නේ මේ වචන තේරෙනවද කියලා අපේ කල්යාණ මිත්‍රයන්ට මේකෙන් අදහස් වෙනවා කියන හොඳ වචන. වහ වැටෙනවා. ගිනි කන වැටෙනවා. මෝහණය වෙනවා. ඒ අරමුණේ තියෙන ගති ලක්ෂණේ. ඒකේ තියෙන අස්සාද ලක්ෂණයෙන් හෝ ආදීනව ලක්ෂණේ මෝහණය. හිත වැහිලා යන. ඒතරර මෙතන තවත් දෙයක් තියෙනවා මේ අවිද්‍යාවට එනකොට ওই තුනම දන්නේ නැතිකමයි අවිද්‍යාව කියලා කියනවා. ඇලෙන විට ඇලෙන බව, ගැටෙන විට ගැටෙන බව මෝහණේ වී ඇති විට මෝහණේ වී ඇති බව මේ තුනම නොදන්න කමටයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහයට නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහයේ ලක්ෂණය මුලා කරන ගතිය. අවිද්‍යාවේ ලක්ෂණේ නොදන්නාකම. අවිජානන ලක්ෂණේ අවිද්‍යාවේ තියෙන. මෝහයේ තියෙන මෝහන ලක්ෂණ. අරමුණට වහ වැටෙන. අරමුණෙන් වික්ෂිප්ත වෙන අරමුණෙන් ගිනි කන වැටෙනවා කියලා අපි කියනවා. ඔය බැල වෙන්නේ, දාස වෙන්නේ, ගැති වෙන්නේ අරමුණට, රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට බැල වෙන්නේ, දාස වෙන්නේ, ගැති වෙන්නේ ඔය මෝහන ලක්ෂණේ නිසා. සමහර විට එහෙම වෙනවා. අර අරමුණ හුඟක් ප්‍රබල වුණාම වින්දනීය පක්ෂයෙන් වැඩි වුණාම අර සුඛ වේදනාවක් නම් සුඛ වේදනාව ගතිය පිනවන ගතිය වැඩි නම් ඒ මෝහණය වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට පෙළෙන ගතිය වැඩි නම් මෝහණය වෙනවා. හිතා ගන්න බෑ වෙන මොකක්වත්. දැන් ඔය අපි කියන්නේ පිස්සු හැදෙනවා කියේ. අන්නේ පිස්සු හැදෙනවා කියන තැන තියෙන්නේ මෝහන ලක්ෂණේ තියෙන. අර අරමුණේ තියෙන වින්දනීය ගතියෙන්
හිත මෝහණය වෙලා එක්තරා කැළඹුණු ගතියක් මෙතන ඉන්න. ඒකෙන් හිත මෝහණය වෙලා වැහිලා ගිහින්. අර අර වේදනා ලක්ෂණ විඳනීය ගතියෙන් හිත වැහිලා ගිහලා තියෙනවා. ඔන්න ඔය ලක්ෂණේ අපිට දකින්න පුළුවන්. මෝහන ලක්ෂණ. ඉතින් සමහර වෙලාවට ඉතින් අපිත් මෝහණය වෙලා ඉන්න ඉඩ තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ওই අවස්ථාවේ සතිය පවත්වන්න කියන්නේ. සරාග වෙලාවේ සතිමත් වෙන්න නේ කියන්නේ. චිත්තානුපස්සනා මේ සතිපට්ඨානෙනේ අපි මේ කතා කරන්නේ. රාගීව ඉන්නකොට සිහියෙන් ඉන්න කියලා කියන්නේ. හිත රාගයට වැටෙන්න පුළුවන්. සතිමත් වෙන්න. මම දැන් රාගී වෙලා තියෙන හිත. ද්වේෂයෙන් ඉන්නකොට සතිමත් වෙන්න. ඒකයි මේ භාවනාවේ පළවෙනි පියවරේ. මුගක් අය ඕකේ දෙවෙනි පියවර අල්ලන්නේ යනවා ඉස්සෙල්ලා. මොකක්ද දෙවෙනි පියවර? රාගී නොවි ඉන්න එක. ද්වේෂයටපත් නොවි. ඒක මේ රහතන් වහන්සේලගේ මට්ටම. යැත්තෝ මේක හොඳට පුහුණු කරලා මේක යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ භාවනා කත කිච්චනේ. අපි මේ කත කිච්චලා ගැන නෙමෙයි කතා කරන්නේ. කත්තබ්බේලා ගැන. සේකල ගැන මේ කරන්න ඕන වැඩේ කරන්න ඕන කට්ටිය ගැන මේ කතා කරන්නේ. වැඩේ කරලා ඉවරෙච්ච අය ගැන තමයි හුඟක් කතා. වැඩේ කරලා ඉවරෙච්ච අය ගැන අපිට කතාවක් නැහැ. ආතන් වහන්සේලා ගැන. සේකල මේ සේක ප්‍රතිපදාව. බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරේ රහතන් වහන්සේලාට නෙවෙයි. සේකලට. ඉතින් අපි කරන්න ඕන දේ ඒකයි. කරන්න ඕන දේ තමයි හිත රාගී වුණාම සතිමත් වෙනවා. මොන දැන් මම රාගී වෙලා ඉන්නේ. හරි භයානක අවස්ථාවකට පත් වෙලායි මම ඉන්නේ කියලා. ලෙඩක් හැදිලා ඉන්නවා වගේ. ලෙඩක් හැදුනම මොකද්ද වෙන්න පුළුවන්? තමන්ම ලෙඩේ වැඩි කරගන්න වෙලාවල් තියෙනවා. කියන දේ අහන්නේ නැහැ, දෙන බේත බොන්නේ නැහැ, පරිස්සම් වෙන්නේ නැහැ. තමන්ම ලෙඩේ වැඩි කරගන්න. ඊළඟ තව කරන වැඩක් තමයි ලෙඩේ අනුන්ට බෝ කරන. හරි භයානක වෙලාවක් ලෙඩ වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ තමයි හිත ලෙඩ වෙලා ඉන්න වෙලාව සරාගං චිත්තං. ඉතින් සිහියෙන් ඉන්න ඕන ලෙඩ වෙලා ඉන්න වෙලාවේ සතිමත් වෙන්න ඕන. මම දැන් අසනීපෙන් ඉන්නේ. මම අසනීපේ වැඩි කරගන්න හොඳ නැහැ. වැඩි කරගත්තොත් කාටද වාඩු? තමන්ටනේ. මම අනිත් අයට ලෙඩේ බෝ කරන්න හොඳ නැහැ. බෝගරුව මං වගේ ලෙඩ්ඩු තව ගොඩක් බිහි වෙනවා. ඒක නිකන් අශිෂ්ට වැඩ. නිසා රාග හිතක් ඇති වුණාම අපි ඔතන සතිමත් වුණොත් ඔන්න ලෙඩක් හැදිලා තින්නේ දැන්. මම මේ ලෙඩේ පහාන කරගන්න ඕන. බැහැර කරගන්න ඕන. මේ ලෙඩේ සනීප කරගන්න ඕන. තමා කෙරේ කරුණාවෙන් අනුන් කෙරේ කරුණාවෙන් කරන වැඩක් නේ. ලෙඩ වුණාම මේ බේතේත් ගන්න එක අනුන්ට බෝ කරන්න නැතුව ඉන්න එක ගාක් මනුස්සයන්ට ඕක තේරෙන්නේ නැහැ. මම දන්නේ මේ දවස්වල අපේ රටේ අනිත් රටවල මට පේනෝ තොරතුරු වලින් මේ කොරෝනා වෛරස් එක නිසා මේ අලුත් සෞඛ්‍ය පුරුදු කියා දීලා තියෙන මුඛාවරණයක් පළඳින්න තවත් මනුස්සයෙකුට ලං වෙනකොට කිට්ටු වෙනකොටම මුඛාවරණය පළඳ ගන්න මේ මීටරයක් ළඟට කිට්ටු වෙනකොට ඊළඟට අත් සෝදන්න පුරුදු වෙන්න ආදී තවත් සෞඛ්‍ය පුරුදු ගොඩක් හඳුන්වා දීලා තියෙනවා. ඒත් සමහරු ගානකට ගන්නෑ. තමනුත් ලෙඩේ වැඩි කරගන්න අනුන්ට බෝ කර. අන්න ඒ වගේ සරාගං චිත්තං රාග හිතක් ඇති වුණාම ලෙඩ වුණා ශාරීරිකව නෙවෙයි මානසිකව ලෙඩ වෙලා ඉන්නේ කියන සිහියෙන් සිහිය ආවොත් හරිම ලේසි ඔය රාගසිතට යට නොවි ඕක බැහැර කරන්න පුළුවන්. දේශ හිතත් එහෙමයි. දේශයක් ආපු ගමන් තමන් තේරුම් ගන්න ඕන මොන ලෙඩේ හැදිලා ඉන්නේ මන්ද? අසනීප වෙලා ඉන්නේ කියලා. ඉතින් එතෙන්දිම අපිට පුළුවන්කම තියෙනවා මේ තමන් ඒකෙන් ආතුර නොවි ඉන්න තව කෙනෙකුට ඒ ද්වේෂය බෝ කරන්න නැතුයි. සමහරු ද්වේෂය බෝ කරනවා. තමන් තරහ අරගෙන විතරක් නෙවෙයි අනිත් මිනිස්සුන් තරහ ගස්සන.
ඒක හරි නරක වැඩ. තමන්ට හැදිච්ච ලෙඩේ අනිත් මිනිස්සයටත් හදනවා. ඉතින් ඊට පස්සේ ලෙඩු දෙන්න ගෙදර. එතකොට තමයි සද්ද ඇහෙන්නේ පිටට. නේ. ලෙඩු දෙන්නෙක් ඉන්න බව අල්ලපු ගෙදර අයත් දැනගන්න. මේකද. ඉතින් තමන් විතරක් සතිමත් වුණොත් ගෙදර ඉන්න අනිත් අයවත් දන්නේ නැහැ සමහර වෙලාවට. ඒක හරි හොඳයි. තමන්ට පුළුවන් තමන්ගේ ඇතුලෙන් මේක අයින් කරගන්න. ඉතින් ඒක නිසා මේ චිත්තානුපස්සනාවේදී අපි කරන්නේ අපේ චිත්ත විපල්ලාස නැත්නම් චිත්ත විපර්යාස ගැන සතිමත් වීම සිහිනුවන උපද්දා ගැනීම. ඒකයි කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ওই විදිහට. සමෝහං වුණත් ඒත් එහෙමයි. සමහර වෙලාවට මෝහනේ වෙනෝ ඉතින් දකින්න එකට ගැති වෙනෝ බැල වෙනෝ දාස වෙනෝ ඉතින්. ඒකෙන් හිත වැහිලා යන. මෝහන ගති. ඉතින් සතිය උපද්ද ගන්න කියන වෙන බේතක් නැහැ මේවට. සිහිනුවන උපද්ද ගන්න එක තමයි ඖෂධේ. ඒක තමයි මේ ලෙඩේට බේත. සරාගේට බේත සරාගං චිත්තන්ති පජානාති සදෝසේට බේත සදෝසං චිත්තන්ති පජානාති සමෝහයට බේත ඖෂධේ නිවාරණේ පහානේ සමෝහං චිත්තන්ති පජානාති එහෙමයි ඉතින් ඕක තමයි භාවනාව ඉතින් කොයි වෙලාවෙද අපේ හිත සරාග වෙන්නේ कोई वेला सदोष कोई वेला एकट वेलावाक्यन बे अवस्थावाक्यन बे हवल तेन दी हवल विलावे तमय मगे हित सदोष वेन मगे हित सरागी वेन एह मकियान बे ओनम विलावक ओनम तेनक दी ओनम दयाक खबर दया दकी मेंगोद खबर दयाक ऐसी मेंगोद खबर दयाक विंदी मेंगोद සිත රාගී විය හැකි ද්වේෂයට පත් විය හැකි මෝහණයට පත් විය හැකි ඒක ප්‍රාථමික අවස්ථාව අකුසල අවස්ථාව තම පාපේ උනේ නැහැ පාප වෙන්න පුළුවන් අපි සතිමත් නොවුනොත් සීනෝන උපද්දපු ගමන් අර අකුසල අවස්ථාවෙන් අකුසලේ ප්‍රහාණය කරන්න පුළුවන් දුරු කරගන්න පුළුවන් සමහර විට ක්ෂණිකව सिद्ध वेन वेलावलुत्ती बुद्रजन्वांसेक दाखलती क्षणिकेनो अखिल समहार उपमा के लिए क्वच्चर क्षणिकमेक सिद्धवेनो अद्वय वितक्क संतान वगे सूत्रवल हरिलासन उपमा के लिए क्वच्चर इक्मनी मेक सिद्धवेनो अदखिल हरियटनिक මේ ගොඩාක් දවස් 30ෙම මේ රත් කරපු යකඩ ලෑල්ලකට මේ අපි දැම්මොත් ජල බිඳුවක් මොකද වෙන්නේ ඒක වියලිලා යන්න ගත වෙන්නේ හරිම පොඩි වෙලාවක් पोड़ी वेलावा अन्य वगे किए दवसती सेम रत कर ये वगे अहिपिय गहन वेलावा किए इलाट असुरुसेन अच्छरा संगात मत्ता आदिवसी लसन उपमा दक्वलती नेके पापका अकुशला वितक्का පහානේ සිද්ධ වෙනවා කියලා මේ වගේ සූත්‍ර කියවලා බලන්න පුළුවන් නම් හොඳයි විතක සන්තාන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ඉතින් කියවලා බලතේ ඉතින් ඔය එහෙනම් අපිට මෙතෙන්දි වැදගත් වෙන දේ තමයි සතිමත් බව අපි මේ සතිමත් බව වැඩි වීමනේ අපේ මේ මාත්‍රකාවත් අපි දැනට යන්නේ ඉතින් අපි ගැන සෝදිසිමත් වීමක් මේ තියෙන සතිමත් වීමක් පවත්ව ගන්න. සතිපට්ඨාන කියන්නේ ඒක. දැන් ඉතින් අපි අර රූප වේදනා පහු කරලා චිත්තවලට ආවා.
චිත්තවලට ආපුවම තමයි ඇත්තටම මේ පහාණය සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ බහැර කෙරේ. ඉතින් මම හොඳයි ඔයිට වැඩිය මේ සාකච්ඡාව අද කරන්නේ නැහැ. අපි ඉතින් භාවනාත්මක වෙමු. මේ රූප ධර්මවල මේ නාම ධර්මවල පුප්ප අවස්ථා මිලාන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල නෙමෙයි පුද්ගලිය පිපිල ඉන්න වෙලාවල් තියෙන මිලාන වෙලා ඉන්න වෙලාවල් තියෙන. ඉතින් ඒ වයිදි අපිට සුඛ වේදනා දුක්ඛ වේදනා ඇති වෙන්න පුළුවන්. අන්නේ වෙලාවල් වල තමයි මේ සරාග වෙන්නේ. සදෝෂ වෙන්නේ. ඉතින් රාග දෝෂ දෙකෙන් තමයි ඊට අදාළ අකුසල ක්‍රියා අපි ඒවට පාප කියන ඒවා සිද්ධ වෙන්නේ. එතනින් තමයි දුක එන්නේ. ඉතින් දුක්ඛ නිරෝධයයි අපේ පරමාර්ථයේ ඉලක්කය. ඒකට අපි නිවන නිබ්බාන නිවීම කියලා කියනවා. අපි මේ කතා කරන්නේ නිවෙන මඟ. එහෙනම් අපි මේවා දැන් හාත්පසින් අපිට තේරෙනවා. මේ පරිබාහිරයේ ලෝකේ වටපිටාවේ සිද්ධ වෙන දේවල් නෙමෙයි මේ අභ්‍යන්තර දේවල්. අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. තමාගේ තමා තුල සිතිවිලි තමා තුල ඇතිවන සිතිවිලි වල යම් විපර්යාසයක් මේ දකින. ඒක දැක්කම හරි හොඳයි. ඒක පුහුණු වෙන්න ඕනේ. ඉතින් අපි නිතරම කියනවා භාවිතා බහුලී කතා කියලා. එක සැරයක් දෙසරයක් නෙමෙයි අපි කලින් සාකච්ඡාවේදී චිත්තානුපස්සනා සාකච්ඡාවේදී කතා කරුවා. හුදකලා විවේකීව ඉඳගෙන බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔය සරාග චිත්ත සදෝස චිත්ත එන ප්‍රමාණය අඩුයි හුදකලා විවේකයෙන් ඉන්නකොට. ඊතරාග වීත දෝස චිත්ත තමයි හුඟක් වෙලාවට පවතින්නේ. හැබැයි අපි මේ සක්‍රීය අවස්ථාවේ පුද්ගලියොත් එක්ක ගනුදෙනු කරන වෙලාවේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් එක්ක වැඩ කරන වෙලාවේ කාලගුණ දේශගුණ තත්ත්වයන් එක්ක වැඩ කරන වෙලාවේ සතාසි උපාවත් එක්ක කටයුතු කරන වෙලාවේ තනතුරු වගකීම් යුතුකම් රාජකාරී කරන අවස්ථාවේ ඔන්න එතකොට තමයි ඔය චිත්තය වඩාත් වේගයෙන් සරාග සහ වීතරාග සදෝෂ වේ. සරාග සදෝෂ වෙන්නේ. ඉතින් අන්නේ වගේ වෙලාවල් වල මේ චිත්තය දකින්න චිත්තානුපස්සී වෙන්න පුළුවන්. ඒ වෙලාවේ තමයි වඩාත් සංකීර්ණව චිත්තානුපස්සනාව වඩන වෙලාව. අර හුදකලා විවේකීව ඉඳගෙන කරන්නේ එක්තරා කෘතිම. අපි කියවනේ භාවනාවේ කෘතිම අවස්ථාවයි ස්වභාවික අවස්ථාවයි කියලා දෙකක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඉතින් අපිව අර ලාබාල කාලේ අපිට පුරුදු කරන්නේ කෘතිම අවස්ථාව. ඉතින් ඒ වෙලාවේ ඉතින් බුදුහාමුදුරුව ළඟින් ඉඳගෙන අපිට මේක තමයි මේ නසුදුසු දෙ මේක මේ ඉතින් දැන් ඔන්න සතිමත් වෙන්න සිහියෙන් ඉන්න මේක කරන්න එපා කියලා ඉතින් ළඟ ඉඳන් කියලා දෙනෝ වගේ කෘතිම අවස්ථා. ඊට පස්සේ ඔය පාඩම උගන්වලා ඔක්කොම කරලා බුදුහාමුදුරුව අපිව අතහැරලා දාන. අතහැරලා දාපුවම අපිට පුළුවන් වෙන්න ඕනේ මේක තනිව කරන්න. ඒකයි අපි කියන්නේ අර උදාහරණයට මේ ලයිසන් ගන්න වෙලාවේ රියදුරු පුහුණුව කරන වෙලාවේ ඉතින් ගුරුවරයෙක් ළඟ ඉඳන් තමයි කියන්නේ මේ බ්‍රේක් එක පා ගන්න, මේ ක්ලච් එක පා ගන්න, මේ ගියර් එක මාරු කරන්න, සිග්නල් එක දාන්න, හරවන්න ආදී උපදෙස්. ඉතින් අපි ඒ උපදෙස් මාලාව තේරුම් අරගෙන සාමාන්‍ය ජීවිතේ මේ ඉලක්කයකට වාහනයක් පදවගෙන යනවා. ඉතින් ඒ පදවද්දි ගුරුවරයා නැහැ. අපි පදවගෙන යන්නේ. ඉතින් අපි නියම වෙලාවට බ්‍රේක් කරන්න, ඇස්ලේටර් කරන්න, ක්ලච් කරන්න, ගියර් මාරු කරන්න, හරවන්න, සිග්නල් දාන්න අපි දැනගෙන තියෙනවා. ඒක තමයි ජීවිතේ. ඒක තමයි ආර්ය ජීවිතේ. කොතනවත් හප්ප ගන්නෑ. හප්ප ගන්නවා කියලා කියන එකෙන් අදහස් කරේ මේ කෙලෙස් පාපක අකුසල විතක්ක මොක බැහැර කරගන්න පුළුවන්. ඉතින් අපි අදත් චිත්තානුපස්සනා ගැන ටිකක් කතා කරේ. චිත්තානුපස්සනාව එක්කම තමයි අපි ඉතිරි සංඥා වලට යන්නේ. දැන් අද කතා කරේ අපි හුඟක් පහන සංඥාව ගැන. ඉදිරියට විරාග සංඥා, නිරෝධ සංඥා දෙක ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අදත් විරාග කියන එක පිළිබඳව යම් ප්‍රමාණයකට අදහසක් ආවා. ඉතින් හොඳයි, එහෙමනම් මගේ මූලික
සාකච්ඡාව පැහැදිලි කිරීම මම මෙතකින් නිමා කරලා ඉතිරි කාලය අපි වෙනදා වගේ අපේ නේදම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සලසමු මේ පිළිබඳව යමක් සාකච්ඡා වශයෙන් අදහස් වශයෙන් හෝ ගැටළු වශයෙන් ඉදිරිපත් කරන්න මෙතෙන් සිට අපි අවස්ථාව සලසමු හොඳයි ඒ සඳහා කාලය ගමු ඇහෙනවා කියන්නේ අද කතා කරපු දෙයක් එක්ක මේ වෙන අපි හොඳ අවධානයෙන් ඉන්නවා කියලා සහ අපිට අපි සමහර විට ජීවිතේ ව්‍යාකූල එහෙම නැත්නම් වෙනස් වීම නැවත නැවත භාජනය වෙද්දී හොඳ උපදේශයක් හැටියට මම අද දැක්කා. මොකද මම මේ වෙනස් වීම වලට හැම මොහොතෙම මුහුණ දෙන නිසා අද මේ ජීවිතේ වල अनंत प्रमाण समारोह प्रतिपल अपने ध्यान उपकार මේ දෙක එහෙම නැත්තම් මේ රාගී පැත්තට දෝෂී මොහි පැත්තට ගිහිල්ලා නැවත නැවත සිත මේ අපේ මාර්ගයට ගන්න කොයිතරම් දුරට කොහොම අපේ සිතුවිලි අපි පහල කරගත යුතුද වෙනස් කරගත යුතුද යන අනේ තමයි මගේ හිතේ තියෙන මේකට මාසි නැවතත් පිළිතුරු දෙයි තමන්ම තමන් ගැන හිතලා දැන් ඔය उपदेश अभी एकमा मे अभी लोकसम्मत वशं करण कियन देवल अट करवाट समहर देवल्लट अभी पेटलीला इन पुलवा उदाहरण सरल उदाहरण गर्त अभी आवाह विवाह जीवित टतुला इन पुलवा समहार वीट आर्थिक वेडवलट समाज वेडवलट युतकम वगकीं वलीं बेंदीला इन वेन्न पुलवा
ඒ වගේ දේවල් මේ ලෞකික වශයෙන් අපි කරා පැමිණිලා දැනටමත් තියෙන දේවල්. ඒතර ඒවා අපි පළමුවෙන් තේරුම් ගන්න ඕන මේවා ලෞකික වැඩ, ලෞකික දේවල්. ඉතින් ඒවා පුළුවන් තරම් ඒවයින් ගැලවෙන්න යම් ප්‍රයත්නයක් අපේ තියෙන්න ඕන. ඒවා පමණ ඉක්මවා බදා ගැනීමකට වඩා ගැලවෙන්න. එතකොට ඒ ගැලවීම ඇතුලේ එක පැත්තකින් අනිත් එක ගැලවෙන්න බෑ. සමහර දේවල් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒවයි නියුක්ත වෙන්න වෙනවා. ඒවයි යෙදෙන්න වෙනවා. ඒවට යම් ප්‍රමාණ වලින් දායක වෙන්න සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේවා ලෞකික වැඩ. මම ඕකට කියන්නේ මඩ වැඩ කියලා. අපි මඩ වැඩ කරනකොට මඩ ගෑවෙනෝනේ. දැන් කවුරු හරි හිතනෝ නම් මේ මඩ වැඩ අපි නිකන් කුඹුරු වැඩ නැත්නම් වත්තේ පිටියේ වැඩ කියලා අපි හිතමු. ඉතින් කොහොම වුණත් ගෑවෙනවා. ඒ කියන්නේ අපේ අතේ පයේ ගෑවෙනවා, මඩ ඇඳගෙන ඉන්න දේවල් වල ගෑවෙනවා. ඉතින් මේ මඩ වැඩ කරනකොට මඩ ගෑවෙනවා. හැබැයි මඩ බව දැන සිටීම, මඩ වැඩ කරන බව දැන සිටීම, මඩ වැඩ කරන්න සිදුවි ඇති බව දැන සිටීම, දැන සිටිනවා නම් යම් කෙනෙක් එතෙන්දී යාට ගැලවීමක් තියෙනවා. එතකොට Tamanට පුළුවන් ඒක පිළිබඳව පළමු කොට මේ අමනාපයක් හෝ මනාපයක් ඇති කරගන්න නැතුව මඩ බව දැන කටයුතු කිරීම කියලා අපි මේකට කියන්නේ. එතකොට ඒ දැන ගැනීමම ඒක නිසා අපි ආපහු කියන්නේ සතිය ගැන තමයි. තවදුරටත් නිකන් උපදේශයක් වගේ මෙතන ඇහුවේ. ඉතින් තවදුරටත් කියන්නේ ලෞකික දේ බවට සතිමත් වෙන්න, සිහි උපද්ද ගන්න. ඊළඟට මේකෙන් සිදුවෙන ආදීනවය ගැන ප්‍රඥාවන්ත වෙන්න. මේ ලෞකික දේට වහ වැටුනොත් නැත්නම් ඒක පසුපස්සේ ගියොත් ඒක හඹාගෙන ගියොත් එතන ආදීනවයක් එනවා. අයහපතක් සිද්ධ වෙනවා. පාපයක් අකුසලයක් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත වෙනවා. ඒ වගේම මේ මඩටම වැටෙන්න යන්නේ නැතුව වීරියක් තියෙනවා. දැන් අපි මඩ වැඩ අපේ ජීවිතවල මඩ වැඩ ටිකක් තියෙනවා. මම මේ මඩ වැඩ කියලා කියන්නේ ලෞකික වැඩ. ඉතින් ඒවටම වැටෙන්න යන්න හොඳ නැහැ. ඔය මඩ කතාව බුදුහාමුදුරන්ගේ උපමාවක් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ අර ඕක කවියකටත් අරන් තියෙන කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනු තුමුල බල ඇති ගිජි දෙකුමිත අන් කෙවත කියලා සුභාසිතේට ඕක අරන් තියෙන බුදුහාමුදුරන්ගේ මේ උපමාව උන්වහන්සේ එක්තැනකද කියනවා. අර මඩ කතාව මඩ කිව්වේ මේ ලෞකිකත්වයට මඩ කියලා කිව්වා. ඉතින් අපි ලෞකිකත්වයෙන් පුළුවන් තරම් අර 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 නෙළුම් මලේ උපමාව කියන්නේ ඒකයි. මම නැට්ට මඩේ තියෙන්නේ. ඉතින් නැට්ට මඩේ තියෙන එකනේ මේ ලෞකිකත්වය කියන්නේ. අපි ඉතින් මේ කෙලෙස් සහිත මිනිස්සු ආශ්‍රය කරන්න අපි අපේත් කෙලෙස් යම් ප්‍රමාණයකට තාම ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒක දන්නේ තම. ඒ ඊට අමතරව අපි මේ ආශ්‍රය නිශ්‍රය කරන්නේ ගෙදර දොරේ ඉන්නේ කාර්යාලේ ඉන්නේ අසල්වාසිය හැටියට ඉන්නේ පාරේ තොටේදී හමු වෙන්නේ බස් එකේදී කොච්චේදී හමු වෙන්නේ රහතන් වහන්සේලා නෙවෙයිනේ කෙලෙස් සහිත. ඉතින් අපි ඒ අවබෝධයෙන් ඉන්න ඕනේ මඩේ ඉන්නේ කියලා. මඩේ ඉන්නේ. ඉතින් ඒ මඩේ ඉඳගෙන මඩ වැඩක් ටිකක් කරන්න වෙනවා ඉතින් මැරෙනකම්. හැබැයි අපිට පුළුවන් මඩෙන් මඩ ගා ගන්න නැතුව ඉන්න. ගා ගන්න නැතුව ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ඒවට තණ්හා මාන දිට්ඨි ඇති කරගන්නේ නැතුව, ඒවෙන් මුලා වෙන්නේ නැතුව. සමහරට ওই මඩ වැඩවල සුඛ වේදනා, දුක්ඛ වේදනා ඔය ඕවා තියෙනවා. අස්සාද තියෙනවා, ආදීනව තියෙනවා. ඉතින් ඕවයිද සතියෙන් සිහියෙන් හිටියම ගැටලුවක් නෑ. දැන් සමහර මඩ වැඩවලදී ඉතින් මඩ වැඩ කරමින් පස්සේ අස්වැන්නත් හම්බ වෙන වෙලාවල් තියෙනවනේ. නේ? මඩ දැන් අපි මේ මඩ ගාගෙන, පස් ගාගෙන පොලෝ කොටලා මේ අස්වැන්නක් හම්බ වෙන වෙලාවල් තියෙනවා සමහරට. ඉතින් ඒක අස්සාද අවස්ථාව. ඉතින් ඒ අස්සාදේ මුලා නොවි. ඒක හැටි එහෙමයි. ආදීන අවස්ථාවක් තියෙනවා. මේකෙන් මුලා නොවි ඉන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී තවදුරටත් අවශ්‍ය මොනවද කියලා අහුවොත් අපිට කියන්න තියෙන ආපහු සිහිය. ආපහු ප්‍රඥාව, ආපහු වීර්යය. වැඩි මාත්‍රාවෙන් යොදන්න.
අපි සමහර වෙලාවට සිහිය ප්‍රඥා වීර්ය අඩු මාත්‍රාවෙන් එතන එහෙම බුදුරජාණන් වහන්සේ ඔය වැඩි මාත්‍රාව කියන වැඩි මාත්‍රාව අදි කියන වචනේ යොදලා තියෙන්නේ. දැන් උපේක්ෂාවට බුදුහාමුදුරුවෝ වචනේ යොදන අජ්ජුපෙක්කින අජ්ජුපෙක්කා කියලා. අදි උපේක්ෂාව කියන. ඉතින් පුළුවන් තරම් උපරිමින් දාන උපරිමින් දානෝ සිහිය උපරිමින් ප්‍රඥා උපරිම තව තව වැඩි කරනවා. වීරිය තව තව වැඩි කරනවා. පුළුවන් තරම් මඩට නොබැහැ ඉන්න වැඩේ නොගෑවි ඉන්න. අර අල්ප වශයෙන් මඩ වැඩක් ලෞකික වැඩක් කෙරුවත් ද ගැඹුරු සිහිය තියාගෙන කොයි වෙලාවෙ මේකෙන් ගැලවෙන්නදෝ කියන සී කල්පනාවෙන් ඒ වැඩේ යෙදෙන. එතකොට අපිට ඔය ගමන ඉස්සරහට යන්න බැරි නෑ පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ ඒ කාරණේ තමයි. හොඳයි එහෙනම් අපි අද සාකච්ඡාව සාරාංශ කරලා සාකච්ඡාව නිමා කරමු. අපි අදත් අවධානයට යොමු කළේ චිත්තානුපස්සනාවේ ඉඳගෙනයි අපි මේ සංඥා භාවනා කොටස එළඹුණේ. විශේෂයෙන් පහන සංඥාවට අපවා මේ බැහැර කළ යුත්ත කුමක්ද, බැහැර කළ යුතු දේ පවතින්නේ කොහේද, බැහැර කරන්නේ කෙසේද කියන කාරණේ. මේක හරියටම කිව්වොත් තුන්වෙනි ආර්ය සත්‍යය නිරෝධ සත්‍යය මේට අපි මේ ඇවිල්ලා තියෙන්නේ. නිරෝධ කියන්නේ නිමා කරනවා කියන එකමයි. ඔය පහන නිරෝධ කියන දෙක අපිට ටිකක් සමාන අර්ථයෙන් ගන්න පුළුවන් තැනක් අපි මේ ඉන්නේ. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ අපි තුලනේ තියෙන මේ අර්බුද, මේ ගැටලු, මේ අවිද්‍යා, මේ තණ්හා ආදී වශයෙන් අපි කියන මේ පාපක අකුසල විතක්ක කියලයි පහන සංඥාවේදී බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන්නේ. uppann uppanni papake akusale dhamme. අමාර තැන් වල පාපක අකුසල විතක්ක, විතක්ක කියන වචන තමයි මෙතන පාවිච්චි කරන්නේ. කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම්. ඔය පාප අකුසල ධර්ම කියලා පොදුවේ වචනයක් පාවිච්චි කළා. ඉතින් අන්න ඒව දැක ගැනීමක්. මේ පාප අකුසල ධර්ම තියෙන්නේ චිත්ත පක්ෂයේ තියෙන. චිත්තය තුල තියෙන. අපේ අභ්‍යන්තරේ. ඒක නිසා අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කිව්වේ මේ දේ තමයි. තමාගේ සිතට, තමාගේ අභ්‍යන්තරයට චිත්ත ස්වභාවයට නැත්තම් සිතට එන සිතිවිලි වලට අවධානය යොමු කිරීමෙන් අපිට පුළුවන්කම තිබෙනවා අපිට අපි පිළිබඳව යම් කිසි ආකාරයක අවබෝධයක් ඇති කරගන්න. හැබැයි මේ සිතිවිලි කල්තියා එන අය නෙමෙයි. කල්තියා කියන්නේ දැනුම් දීලා මොන මං අහවල් වෙලාවේ රාග සිත එනවා, අහවල් සිත වෙලාවේ ද්වේෂ හිත එනවා කියලා එහෙම කල්තියා දැනුම් දීමක් වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඒකයි බුදුරජාණන් වහන්සේ uppann uppanni papake akusale dhamme කියන වචනේ පාවිච්චි කරේ. uppann uppanni uppan uppan කියන වචනේ පාවිච්චි කළා. තවත් තැන්වල තියෙනවා තත්ත විපස්සති කියලා. සමහර තැන්වල බුද්ධ දේශනා කරලා තියෙනවා තත්ත. ඒ කිව්වේ ඒ මොහොතේ. ඉතින් ඒ මොහොතේ එන සිතිවිල්ලේ ස්වභාවය අපිට දකින්න පුළුවන් අපි සතිමත් නම්. සතිය පට්ඨාන කරගෙන ඉන්නවනම්, සිහිනුවන පවත්වගෙන ඉන්නවනම් වර්තමාන මොහොතේ. දැන් මම කොතනද, දැන් මම කවුද, දැන් මම මේ මොනවද කරන්නේ, මොනවද කියන්නේ, මොනවද හිතන්නේ, දැන් මම මේ මොනවද හිතන්නේ, දැන් මම මේ මොනවද මට මේ හිතෙන්නේ, අන්නේ තෙන්ට ඉන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ අපේ චිත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි නෑ. ඉතින් අපි ඒ සඳහා උනන්දු වෙමු. ඕක දැක්කොත් දැකීමම ප්‍රමාණවත් වෙනවා පහනයට, නැත්තම් මේකෙන් මිදීමට, නිරෝධයට. ඉතින් අපි
ඉදිරි සාකච්ඡාවලදී අපි නිරෝධ සංඥාව ගැන ටිකක් කතා කරමු. ඒ වගේම මට විශේෂයෙන් මතක් කරන්න ඕන අපි සාමාන්‍යයෙන් දිනක් ඇර දිනක් මුණ ගැහෙන්නේ. නමුත් හෙට පුරපෝය නිසා ලංකාවේ හැටියට ඒ වගේම පොයට පසු දින ඉරිදාවේ අපිට විශේෂ කටයුත්තක් යෙදී තිබෙන නිසා අපිට බැරි වෙනවා ඉදිරි දින දෙකේදි මුණ ගැහෙන්න. අපි නැවත මුණ ගැහෙන්නේ 6 වෙනි සඳුදා උදෑසන තමයි අපි සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි නැවත මුණ ගැහෙන දිනය මම ඒක Skype ගිනුමේ සටහන් කරන්න. නැවත අපි මුණ ගැහෙන්නේ 6 වෙනිදා. ඒ කාරණේ මේ වෙලාවෙම හැමෝටම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි අදට අපේ සදහම් හමුව මෙසේ නිමා කරමු. අපි සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ මාර්ගෝපදේශණයේ හැටියට තියාගෙන සිහිනුවන දියුණු කරගෙන සිහිනුවන පවත්වගෙන අපේ අභ්‍යන්තරයේ දකිමින් අභ්‍යන්තරයේ තියෙන මේ ක්ලේශ ධර්ම අවිද්‍යාව දුරු කිරීමයි කරන්නේ. එතකොටයි ඇතුළතින්ම තමයි මේ නිවීම සහ සැනසීම මතුවලා එන්නේ. මේක පිටින් ගන්න එකක්, ආනයනය කරන එකක්, කවුරුවත් අපිට ගෙනල්ලා තෑග්ගක් හැටියට දෙන එකක්, දෙයියෝ දෙන එකක්, අම්මා අප්පා දෙන එකක්, පරම්පරාවෙන් හම්බ වෙන එකක් නෙමෙයි නිවීම සැනසීම. අපිම අප තුල වර්ධනය කර ගන්නා වූ දෙයක්. ඉතින් ඒකට මග කියලා තියෙනවා මාර්ගෝපදේශකයන්න් වහන්සේ. ඒ තමයි අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ. උන්වහන්සේගේ මාර්ගෝපදේශන තමයි අප මේ විමසමින් තේරුම් ගනිමින් පුහුණු වෙමින් යන්නේ. ඉතින් එහෙම යන අපිට මේ නිවන, මේ නිවීම ඇතුළතින් මතු කරගන්න එක අපහසු නෑ. ඉතින් ඒ සඳහා අපේ කල්යාණ මිත්‍රයන් හැම දිනාටම අපි මේ කරන සාකච්ඡාව සම්මන්ත්‍රණය උපකාරයක් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් පරමාර්ථයෙන්, උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපේ සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, සුවපත් වේවා.